සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුන්නිග්ගහස්ස ලහුනෝ යත් කාමනිපාතිනෝ චිත්තස්ස ධම්මතෝ සාදු චිත්තං දන්තං සුඛාවහන්ති පින්වත්නි අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරලා තියෙන්නේ ඔක්තෝබර් මාස 31 වන දින පුණ්‍යකාමි ජන්මදිනය සිහිපත් කරන ඕමාන් රාජ්‍ය සේවයේ නියුතු පද්මිනී කණ්ඩම්බි උපාසිකාව විසින් පුණ්‍යානුමෝදනාව දේශනා අවසානයේදී බලාපොරොත්තු වෙමින් අපි දේශනාවට යොමු වෙනවා ධම්මපදයේ චිත්ත වර්ගයේ සඳහන් වන වටිනා ගාථා රත්නයක් මාතෘකා කළේ දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ නින්දා කරලා දමණය කරන්න බැරි එකක් මොකද්ද මේ හිත ලහුනෝ ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් අරමුණෙන් අරමුණට පෙරලෙන එකක් වෙනස් වෙන එකක් වහා වෙනස් වෙනවා ලහුනෝ යත්ත කාම නිපාතිනෝ යමකට කැමතිද ඒකටම වැටෙනවා ඒ අරමුණම ගන්නවා චිත්තස්ස දමතු එවන් සිත දමතෝ සාදු ධර්මයේ තුලින් දමණය කර ගැනීම යහපත් චිත්තං දන්තං සුඛා වහං සිත දමණය කර ගැනීම සැපගෙන දෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඉතින් මේ තරම් වටිනා ගාථා රත්නයක් තා දේශනා කරන්න යෙදුනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න සමයේ බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන වික්ෂුන් වහන්සේලා සමූහයක් 39ක් කොසල් රටෙහි කන්දක් පාමුල තිබිච්ච ගමක් ඇලගමු කියන ගම. ඒ ගමේ බොහෝ ජනතාව වාසය කරලා තියෙනවා. මේ ජනතාව බොහොම ශ්‍රද්ධාවන්ත පිරිසක්. මේ ස්වාමින් වහන්සේලා දැකලා වැඩම කරවල දානේ පූජා කළා විමසුවා ස්වාමින් වහන්සේලා කොහෙද වඩින්නේ කියලා මතක් කළා. වස් සමාදන් වෙන තැනක් සොයනවා. ඉතින් ඒ ගමේ ප්‍රධාන උපාසක මහත්තයා මාතික කියන උපාසක මහත්මයා එතුමාගේ බිරිඳ මාතික මාතාවයි. ඒ මාතික මාතා උපාසිකා ප්‍රධාන පිරිස ආරාධනා කළා වස්තු මාසයේ මෙහි වැඩ සිටින්න කුටිසනසුන් සකස් කර දෙන්නම්. ඉන් අනතුරුව අපිත් පින් දහම් කරගන්නම්. අපි සරණ සීලයේ පිහිටලා පන්සිල් රැකලා භාවනා කරනවා කියන පොරොන්දුව පිට මේ ස්වාමින් වහන්සේලා වඩා හිඳුවා ගත්තා. ඉතින් ඒ කැලේ වනලැහැඹි කුටි 30ක් සකස් කරලා සක්මන් මලු ආදිය සකස් කරලා දිවා සක්මන රාත්‍රී සක්මන වෙනම සකස් කරනවා. පැම්පකුණු සකස් කරලා දානීය සකස් කරලා පූජා කරමින් මේ අවස්සමයේ ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා. ඒ ස්වාමීන් වහන්සේලා කතිකා කරගත්තා අපි දෙනමක් එකතැන වාසය නොකළ යුතුයි. අපි වාසය කරන්නේ එකතැන එක්කෙනයි. තනියෙන් වාසය කරනවා. මොකද හේතුව දෙන්නෙක් වාසය කළොත් ඒක කායි විවේකයට බාධා. ගෙන අනික් කෙනාව පේනවා එයාත් ඒ කතාවට වැටෙන්න පුළුවන්. එහෙම කතාවට වැටුනොත් අපේ භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කැලේ ඉඩ තියෙන නිසා කුටි 30කුත් තියෙන නිසා මේ අය වෙන වෙනම තමයි මේ කුටිවල වාසය කළේ. ඉතින් දිවාරය දෙකේ භාවනා කරනවා සමහරට සැතපෙන්නෙත් නැතුව භාවනා කරනවා. ඉතින් මේ උපාසිකාවරුත් දානි පූජ කරන දවසක් හදිස්සියෙම ගිලම්පසක් හදාගෙන හවස ආවා. අර අවේලාවේ කියන්නේ වෙන දෙන වෙලාවර නෙවෙයි. ඉතින් ඇවිල්ලා හොයන හොයන සායනහල පේන නැහැ. කවුරුවත් හොයා ගන්න ක්‍රමේ කැපකරුගෙන් හැම යාක්කුවා ගෙඩිය ගහන්න. ගෙඩිය කියලා එකක් තියෙනවා ආරණ්‍ය වල ලීයෙන් හදපු එක. ඒකට තට්ටු කරාම තමයි දැනගන්නේ කවුරු හරි ආවා. දැන් උපාසිකාව තට්ටු කරාම එන්නේ පාරවල් 30කින්. එතකොට හිතුණා මේ ස්වාමීන් වහන්සේ ළමනාප වෙලාද මේ 30 පොලක ඉන්නේ. ඉතින් ඇහුවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් වද්ද මොකද මේ පාරවල් 30කින් මෙහෙට
ආවි කියලා තමයි ඇහුවේ. එතකොට කෝ නැහැ උපාසිකාව, අපි මහානදම් පුරනවා. මහානදම් පුරනකොට දෙන්නෙක් එක ළඟ ඉන්න එකට බාධාවක්. ඒ නිසා අපි වෙන වෙනම තනි තනියෙන් සක්මන් කරගෙන පරියංක භාවනා කරගෙන මහානදම් පුරන. ඔය මහානදම් පුරනකොට නැත්තම් ස්වාමින්වහන්සේලා කරන භාවනාව අපිට හොඳ නැද්ද? ආ බොහොම හොඳයි. ඔබ තුමියටත් හොඳයි කියලා දෙන්න කියලා ආරාධනා කළා. ස්වාමින්වහන්සේලා කියලා දුන්නා, බලන්න මේ කයේ කේසා ලෝමා නකා දන්තා තචෝ, මේ කයේ කෙස් තියෙනවා, ලෝම තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා. ඊට පස්සේ මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු වශයෙන් 32ක්. මේ 32 සද්ගායනා කරමින් මනසිකාර කරන්න කියලා ගැන්නවා. දැන් ස්වාමින්වහන්සේලා කරන්නේත් ඒකමයි, උපාසකම්ම කරන්නේත් එකම භාවනාව. ස්වාමින්වහන්සේලා මහාන වෙලා උපාසකම්ම gederin dan දාණය හදන ගමන් එයා 23 මනසිකාරය යෙදෙනවා. එහෙම යෙදීගෙන යද්දී ස්වාමින්වහන්සේලාට පෙර මේ උපාසිකාව සෝවාන් වුණා. සකදාගාමිත් වුණා. අනාගාමි ඵලයටත් පත් වුණා. පත් වෙනකොට එතුමිට ලැබුණ අභිඥා පහත්. අභිඥා පහසයි තමයි අනාගාමන. එතකොට එතුමිට තිබුණ බලයක්, ඒ තමයි පරචිත්ත විජානන ඥාණය. බැලුවා තමන් ඒ සැපේට පත් වුණු ගමන්. දැන් සෝවාන් වෙලා සකදාගාම අනාගාම එක විට වෙන්නේ මේ ටික. ක්ෂණයක් ඉස්සරහට ගියා. ඒ කියන්නේ පින්වන්තයන්ට එහෙම පුළුවන්. පාරමී පුරන් ආවම එහෙම එක අවස්ථාවේ මේ තුනම ලබන්න පුළුවන්. තුනමනේ හතරම ලබන්න පුළුවන්. නමුත් ගෙදරක ඉන්නගෙන නිසා යාට ලැබුණා අනාගාම. වැඩි වෙලා රහත් වුණා නම් මොකද වෙන්නේ? මාතික මාතාවට සිද්ධ වෙනවා, ගිහිල්ලා පැවිදි වෙන. ගෙදර ඉන්න බෑ. බෑ කියන්නේ තහනම් කියලා නෙවෙයි. ඒක ධර්මතාවයක්. ඉන්න බෑ. ඉන්න බෑ. කෙලස් නැතුව ගෙදර ඉන්න බෑනේ. කෙලස් තියෙන බෑ ගෙදර ඉන්න. පොඩ්ඩක් හරි තියෙන්න බෑ. පොඩ්ඩක්වත් තරහ යන්න තෝ බෑනේ ඉන්න. නේද? පොඩ්ඩක්වත් තරහ නෑ ඉන්න බැරි පස්සේ ධර්මිටියට බැන යනවා. ඔව් ඒ වගේ තත්ත්වයක්. ගිහි ගෙදර කියන්නේ එහෙම එකයි. ඒ නිසා පැවිද්ද තමයි මේ වගේ යට හරියන්නේ. දැන් ඔය ගෙවල් වල ඉන්නවනේ තරහ යන්නේ ළමයි එහෙම තරුණ කට්ටිය. මොරන් මහාන කරන්නමයි හරියන්නේ. වලියකට වච්චන්නේ නැහැ, ගහන්නේ නැහැ, බනින්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකද? එහෙම තැම්පත් අයට හරියන භූමිය තමයි ප්‍රවෘජා. අපි වගේනේ පැවිද්ද අහිංසකයි හරියන්නේ පැවිද්දර නේද? තමන්ම ගියා ගන්නේ හොඳයි. ඒ කියන්නේ පැවිද්ද කියන එක අර එහෙම බොහොම සෞම්‍යයගේ ජීවිතයක්. නැතුව මේ වලිදා ගන්නගේ ජීවිතයක් නෙමෙයි. ඒ නිසා රහත් ඵලයට පත් වුණා කියන්නේම පරම නික්ලේශී අවිහිංසාවාදී කාටවත් කරදරයක් නැති ජීවිතයක්. ඉතින් එවැනි කෙනෙක්ට gedara වාසය කරනවා කියන්නේ ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. පවත්වන්න පුළුවන් උපරිම දවස් 7යි. 7න් පස්සේ පිරිනිවන් පානවා. දැන් අපි දන්නවා සුද්ධෝදන පිය රජතුමා දවස් 7යි. ඒ වගේම සන්තති අමාත්‍ය ඉදාම පිරිනිවන් පෑවා. එතුමා වැඩ සිටියවත් නැහැ. හේතුව තමයි ආයුෂ ගෙවිලා තියෙන නිසා. නැතුව මේ ඉන්න බැරි නිසා නෙවෙයි, ආයුෂ පිරිහුණාම ඉන්නේ නැහැ. කොහොමත් රහතන් වහන්සේට ඉන්න ආසාවක් නැහැනේ. අර ඉන්න කර්මඵල හේතු තිබුණොත් විතරක් වැඩ සිටිනවා. මිසක හේතු අවසන් නම් බොහොම සනසිල්ලේ කියන්නේ සනසිල්ල කියලා අපි වචන කිව්වට එහෙම අවශ්‍යත් නැහැ කියන්න. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ මුකුත් නැති කෙනෙන්නේ. උනාදලා තියෙන්නේ මේක මේ අතහරින්න විතරයි. ගම් කය බහා තබන්න විතර. ඒකවත් අල්ලගෙන නැහැ. අර අවසන් හුස්ම හෙලනවා. හෙලන්නේ කොහොමද? විඥාණය පහ කරලා. ආයේ කොහෙවත් යන්න බැරි විදියට. අපි පහ කරන්නේ, අපි හෙලන්නේ නැවත කොහෙට හරි අරමුණු කොහෙර අල්ලගෙන, එක්ක නිරය අල්ලගෙන, ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, තිරිසන් මව කුසක් අල්ලගෙන මිනිස්සු එහෙමනේ හෙලන්නේ. නමුත් රහතන් වහන්සේ තමන් වහන්සේ හිත නිරුද්ධ කරලා දානවා. කොහෙටවත් යන්න විදියක් නැත. හේතුව කිසිම ක්ලේශයක් නැහැ. එහෙන යන්නේ කවුද? කෙලස් තියෙන කෙනා. නිකෙලස් කෙනාට අවශ්‍යතාවයක් නැහැ රැඳෙන්න. නමුත් උන්වහන්සේලා වැඩ සිටිනවා කියලා කියනවා ලෝක ජනතාව කෙරෙහි අනුකම්ප පරහිතකාමී. ඒතර අපිට පින් රැස් කරගන්න ලැබෙනවනේ. වන්දනා කළ, දානයක් පූජා කළ, ඒ මහත්ඵල කර දෙනනේ. බුදුවරයෙක් වැඩ ඉන්නෙත් ලෝකේ වැඩ සිටින්නේකට, ලෝකට මඟ පෙන්වන්න. රහතන් වහන්සේලා කරන්නේ ඒකට උදව් කරනවා. භාග්‍යවතුන් වහන්සේ තනියෙන් කරන ඒ උතුම් සේවයට උන්වහන්සේලා පුළුවන් විදිහට තමන් කෙරේ පැහැදෙන. අපි දන්නවා අස්සජී ස්වාමීන් වහන්සේට උපතිස්සමානවක පැහැදුනේ උන්වහන්සේ වැඩ හිටපු නිසානේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ කෙලින්ම දැක්කා නෝවේනේ. ඒ ශ්‍රාවකයා කරන්නේ ඒ උදව්ව. උන්වහන්සේලා කෙරේ පැහැදුනාම අර තමන් ළඟටම තියාගන්නේ නැහැ. මම පැහැදුනේ භාග්‍යවතුන් වහන්සේ වෙතයි, ඔබත් එහෙන ඒ වෙතෙන්ද කියලා අන්න ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වනවා. අර ගොඩක් රට වර්තමාන නැති ගුණයක්. දැන් භික්ෂුන් අදලා බලන්නේ තමන්ට පැහැදුනොත් තමන් ළඟම තියාගන්න කූඩු කළා. යන්න දෙන්නේ අර ගිරවියෙක් වගේ. කූඩුවේ දාලා තමයි හදන්නේ දායිකාව එහෙම. ආයි ගියොත් ඉඳලා ඉවරයි. උඹ මොකටද ගියේ? වෙන තැනකට ඇයි බණ අහන්නේ? මගේ බණ හොඳ නැත්තුවා දෝ කියලා අහනවා. නමුත් ඉතින් ඇත්තටම අපි ගුණ දියුණු කරනකොට තේරෙන්න ඕන මේ ජනතාව අපි අල්ල ගන්න ඕනේ. මේ ජනතාවගේ පාඩුවේ බලපොදෙන්. දැන් මේ ටීවී නාලිකාවල බණ අහනකොට එක බණක් නෙවෙයිනේ. සියලු බණ අහන්න ලැබෙනවා. එතකොට මේ මිනිස්සුන්ගේ හිත
පැහැදෙනවා. මට විතරක් පැහැදුනාම ඇති අනිත් අයට පැහැදෙන්නේ නොපැහැදේවා කියලා හිතුවොත් එන්නේ අපිට වෙහෙසක්. ඒකට කියනවා අංගන කියලා, දරුණු කෙලෙස්සෝවා. ඒතර අංගනේ ලක්ෂණය තමයි ඉරිසියාව මුල් කරගෙනයි මේ අංගන පහළ වෙන්නේ. මටම වඳිත්වා, වෙනකෙකුට නොවඳිත්වා, මාවම පතත්වා, වෙනකෙකු නොපතත්වා, නේද? මගෙම වනාසත්වා, මටම දානෙ දෙත්වා, මටම මුල් අසුන ලැබේවා. දැන් මුල් අසුන ගන්න ගොඩක් අය කරන්නේ ලෝණු ඉන්න ඔක්කොම. දැන් පරණ කට්ටිය එළුවට පස්සේ ගොම මුල් අසුන එනවනේ. එතකොට තනියෙන් අසුනේ ඉන්නවා. අනිත් ආඳුර ටික ඔක්කොම නැහැ. ඇයත් එක ඉන්න බෑනේ. එහෙම තමයි මේ අපේ ස්වාමීන් වහන්සේලා ගොඩක් අය හැසිරෙන්නේ. හරි පිළිකුල් සහගතයි, ගිහි කෙනෙක් දැනගත්තොත් පැහැදෙන්නේ නැහැ. සමගි නැහැ. සමගි සම්මෝදමාන නැහැ. මොකද තමන්ට ලැබෙන ධනය, තමන්ට ලැබෙන පිරිකර තව එකකු ලැබීම ඉවසන්නේ නැහැ. ඒරින මුදිතාව නැති බව, මසුරු බව කියලා කොට කියන්නේ මසුරු බව. එහෙනම් මසුරු බවින් තොරයි. කවුද? රහතන් වහන්සේලා. ඒක රහතන් වහන්සේලාත් එක්ක හරි ප්‍රියයිනේ. රහතන් වහන්සේලාගෙන් අපිට කිසි වදයක් නැහැ, කරදරයක් නැහැ. දැන් පෘථජන ලෝකේ ප්‍රශ්න වෙනකොට අපිට හොඳට තේරෙන්න ඕන අනේ රහතන් වහන්සේලා ගියුගේ අපි හිටියන අපි කොච්චර සැනසille ආරණ්‍යවල ඉඳීද, පන්සල් වල එනම් කොච්චර හොඳින් ඉන්න තිබුණාද? පන්සලේවත් ආරණ්‍යවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන, ගහකොළවල නෙවෙයි ප්‍රශ්නේ තියෙන, මිනිස්සුන්ගේ. ඉන්න අය දුෂ්ට වෙනකොට මහානකමක්වත් කරගන්න බැරි වෙනවා සමහර විට. ඉන්න අය පැනලා යනවා, දාලා යනවා, මහානකම පවත් හැරලා යනවා. මොකද තමන්ට ලැබෙන තාරණ පීඩන ගර්ජන තර්ජන නේද? හොම්බට ඇටක් ගැහුවොත් වෙන්නේ නැහැ, බය වෙනවනේ. බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තිබුවොත් හාමුදුරුවෝ, තව හාමුදුරුවනේ වෙන්න පුළුවන්. ඒ මොකද වෙන්නේ? ඉරිසියා පරව ස්වභාව. තමන්ට වඩා තවකෙක් ඉහළට යම් දරා ගන්නට බෑ. තමන්ට වඩා වන්දනා කරනවා නම්, තමන්ට වඩා භාවනා කරනවා නම්, තමන්ට වඩා විශේෂ ඒවට නැච්චරම නැහැ. තමන්ට බණ කියනකොට තමයි කැමති නැත්තේ. මට වඩා මොකටද බණ කිව්වේ? ඈ එහෙම හිතෙනවා. ඒ නිසා අපි ඒ ಗುಣධර්ම අපේ තුල හදාගන්න. දැන් අපි මේ බණ කියනවා. මොකටද බණ කියන්නේ? මේ කැමරාවක් කටවගෙන, මේ මිනිස්සු වාඩි කරගෙන, දායක වෙලා මේ කියන බණවල තේරුමක් තියෙන්නේ. අපිත් බණ කියනවා, මේ මිනිස්සු බණ කියවනවා, මේ කට්ටියත් බණ අහනවා. හැබැයි අපි කවුරුත් හැදිලා නැත්තම් හිතෙන් අපි තාමත් ඉරිසියා කර කර නම් ඉන්නේ, අනිත් කෙනාට වලකපනවා නම් බණ කියන ගම මගෙන් ඇති වැඩේ මොකද්ද? මම මේක කියනට වඩා හොඳයි නිකන් ඉන්න එක. ඇයි? අපි හැදිලා නැත්තම් එක ගුණයක්වත් අපි තුල අපිට අනුන්ගේ සැප ඉවස ගන්න බැරි නම් මේකටත් මරා ගන්නව නම් අපි කොහේ නිවන් දකින්නද? අපි භික්ෂුන් වශයෙන් අපි ඒක හිතනවා. විශේෂයෙන් අපි ගිහියට වඩා පරම වෙනස් වූ ජීවිතයක අපි ඉන්නේ. අපි නිදහස් ජීවිතයක අපි ඉන්නේ. තව කෙනෙක්ට මෛත්‍රී කරන්න ඕන ජීවිතයක අපි ඉන්නේ. දායකය බලාපොරොත්තු වෙන්නේ එහෙම ජීවිතයක් නේ. ඒතර අපි කියන බණ ඔබට වදින්න නම් අපි මේ කරුණා මෛත්‍රියේ මුදිතාවේ පිහිටා ඉන්න ඕනේ. දැන් සතර බ්‍රහ්ම විහරණය කරන්නේ මෛත්‍රී කරනවා අනිත් අයට. විශේෂයෙන් භික්ෂුව භික්ෂුවකට මෛත්‍රී කරන්න එපා ඉස්සෙල්ලා. දායකයන්ට නම් පරම මෛත්‍රිය කරනවා, හරි ආදරේ. නමුත් තමන් සමග සබ්‍රහ්මචාරීවනේ එකට වාසය කරන භික්ෂූන් කෙරෙහි මෛත්‍රිය නැත්තම් එතන ධර්මය නැහැ. ඒ දුකට පත්විච්ච කෙනෙක්ට පිහිට වෙන්න කරුණාව නැත්තම් එතන මහානකම නැහැ. මුදිතාව නැහැ. තමන්ට වඩා කෙනෙක් ආවාස හදාගෙන, කුටි හදාගෙන, ආරණ්‍ය හදාගෙන දිනුන වෙලා වැංජබෙනවට කැමති නැහැ. දේශනා කරලා ප්‍රසිද්ධ වෙනවට කැමති නැහැ. ඒ නිසා පසුගිය කාලේ මටත් හිතුණා මේ ධර්මදේශනාව නොකර ඉන්න ඕන කියලා. මෙහෙම සමාජයක මොකටද බණ කියන්නේ? ඇයි තරඟයන්නේ? මේ හාමුදුරුවෝ අතර තරඟයක් ඇති වෙලා තියෙනවා. ඒක නොවිය යුතු දෙයක්. ඒ නිසා අපි මේව කරන්න ඕන. මට පින් රැස් වේවා, මට ප්‍රඥා පාරමිතාවක් වී මගේ ප්‍රාර්ථනා බෝධි ඉෂ්ට වේවා. ඔබ බණ අහනවා, මටත් ප්‍රඥා පාරමිතාවක් වේවා, මගේ කෙලෙස් දුරු වේවා, මගේ ප්‍රාර්ථනා බෝධියට ප්‍රඥා පාරමිතාවක් වේවා. මේ දායකත්වයේ දර උපාසිකාව ඇතුළු යම් කෙනෙක් දායක වෙනවා නම් මේ දේශනාවල් වලට කවදා හරි හිතන්න ඕන, මට මේ දායක වීමත් ප්‍රඥා පාරමිතාවක් වේවා. මන් දායක වෙන නිසා බොහෝ හුදී ජනතාව මේ වහන ලෝකවාසී බලනෝ, ඒ අයගේ සිත පැහැදෙනවා, පැහැදෙන වාරයක් ගානේ මට පින් රැස් වේවා, එයින් මට නිවන් දකින්න ලැබේවා. ඔන්න ඔය පරම පවිත්‍ර චේතනාවෙන් තමයි අපි මේ කටයුතු කරනා කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව එක්කෙනාට එක්කෙනෙක් නැතුව ඉරිසියා පරවසව නම් අපි මේ ධර්මදේශනාවක් උනත් කරන්නේ හෝ කරවන්නේ තව කෙනෙක්ට වඩා ඉහළින් ඉන්න නම් ආන්න ඒක වැඩක් නැති දෙයක්. ඒක ප්‍රතික්ෂේප්ත වෙනවා. එතන නිවන හමු වෙන්නේ නැහැ. එතන අහුවෙන්නේ සසර. අපි මෙහෙම පතනකොට හමු වෙන්නේ නිවන. ඇයි? නිවන පතාලන කරලා තියෙන්නේ. ප්‍රඥා පාරමිතාවක් වේවා. දැන් මේ අය දායක වුණ නැත්නම් අපි දේශනා කරන්නෙත් නැහැ. ඊළඟට මම මේ දායක පිරිස ආවේ නැත්නම් අපිට එච්චර උනන්දුවක් ඇති වෙන්නෙත් නැහැ. මොකද මේ ලෝකවාසී ජනතාව බලන්නේ වෙනමනේ. එතකොට මම දන්නේ නැහැ කවුද බලන්නේ කියලා. නමුත් අපි ඉදිරියේ ඉන්න ශ්‍රාවකයා දිහා බලලයි සාමාන්‍යයෙන් පුහුදුන් ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය සාහනස ගැනට බණක් දේශනා කරන්න බුණා. මොකද ඒ ලෝකවාසී ජනතාව හිත පේන්නේ නැති නිසා.
ඒ නිසා ඒකත් අනුග්‍රහයක්නේ. ඒතර දායකයා සුදුන් සුදු වැඳුමින් සැරසි වැඳගෙන හෝ නැතුව හෝ ඔළුව වනමින් හෝ මේ අහන්නේ මොනවයි? ශ්‍රී සද්ධර්මයි. ඇයි මේ ඔළුව වනන්නේ සාදුකාර දෙන්නේ? අපි මේ ධර්මය පිළිගන්නවා. ඔබ වහන්සේ කියන එක භාග්‍යවතුන් වහන්සේ කියන දෙයමයි. ඒ නිසා මං කියන එක භාග්‍යවතුන් වහන්සේ කියන එකට විරුද්ධයි. මොන මෙහෙම දෙයක් මම කියනවා කියමු. භාග්‍යවතුන් වහන්සේ කියනවා දානං දදන්තු සද්දාය. මං කියන උඹලා දෙන්න ඕනේ. එතකොට ධර්මයට ගැළපෙනවද නැද්ද? ගැළපෙන්නේ නැහැ. අමු අමුයෙන් එක විරුද්ධයි. ඒ හාමුදුරුවෝ ඔළුව මොකක් හරි සෝට්ටේ වයර් සෝට්ටේලා දැන් පිස්සු වැදිලා එයා කියන දෙන්න එපා. දෙන්න එපා කියනකොට එයාම දන්න එයාට දෙන්නේ නැහැ ඊට පස්සේ. ඇයි මම දෙන්න එපා කිව්ව? මගේ දායක මොකද කියන්නේ? අය හාමුදුරුවෝ දෙන්න එපා කිව්වනේ. අපි දෙන්නෙත් අන්තිම බතුත් නැති වෙනවා. දානෙත් නැති වෙනවා. එහෙම අයත් ඉන්නවා. දැන් දේශනා කරු මන මොනවට දේශනා කරු මේ ධර්මයේ තියෙද්දි Tamanට හිතන දේවල් කියනවා හරියට පිස්සු හැදිලා වගේ. එතකොට දායකයොත් පිස්සු හැදිලා වගේ ඊට පස්සේ යන්නේ නැතුව ටිකක් නැවතිලි කල්පනා කරන්න ඕනේ. අසවල් ඒ භික්ෂුන් වහන්සේ ඒ දන් දෙන්න එපා කියපු කාරණය වැරදි. ඒක නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ. සද්ධාවෙන් දන් දී යුතුයි. දන් දෙන්න දන් දීම නිවනට උපකාරී, භාවනාවටත් උපකාරී. එන එහෙම දේශනා කරපු ධර්මයක් තමයි අපිට තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ කියන හැම එකටම ඔළුව වනන්න බෑ. සාදු කියන්න බෑ. කියන දේ හරියද කියලා ධර්මයට අනුව විනයට අනුව බලලා දායකයා ටිකක් දැනුවත් වෙන්න ඕනේ. ඉතින් එතකොට දන්නේ නැත්නම් බෑනේ. දැන් මොකුත් දන්නේ නැත්නම් හැම එකටම ඔළුව වනන්න තමයි වෙන්නේ. ආන්න එහෙනම් දන්න කෙනා බලනවා අපි මේක පිළිගන්නවද නැද්ද. එතකොට වික්ෂුන් වහන්සේට සිව්පස්සේ ගලා එනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාවේ බලයෙන්. නැතු අපේ බලයකට නෙවෙයි. අපේ බලයට ලැබෙනවා නම් ගෙදර ඉඳලත් මට මේක ලැබෙන්න ඕනේ. මේ වැඳුම් පිඳුම් මේ සිවුරු පිරිකර මේ මුදල් හදල් හරි කවුරු හරි පූජ කරනවා නම් වැඩවලට ගෙදරදී පූජ කරනවද? නෑ, පොල්ලක් අරන් දෙයිපු හොඳ පාරක්. පූජ වෙන්නේ නෑ. ගෙදරදී දෙන්නේ නෑ ඔවා. මේ උපාසකම්මලල බිම් වාඩිලා වැඳන් ඉන්නේ නෑ ගෙදර හිටියනම්. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ මහිමය. මම නෙවෙයි කවුරු මහණුණත් එක කරනවා මේ දායකයෝ. මම කියලා විශේෂයක් නෑ. ඕනම සායනාසිකයන්ට වඳිනවනේ. ඒක භාග්‍යවතුන් වහන්සේගේ අනුභවයේ චීවරේ ආනුභාවේ. අරිහත් දජය දරා සිටිනකොට ඒකේ ආනුභාවයෙන් අපි සුවපත් වෙනවා. විශේෂයෙන් ස්වාමීන් වහන්සේගෙන අපිට තියෙන සුවය මොකද්ද? නිවන් දකින්නට මෙපිට අපිට ආහාර පාන ටික නොමිලේ ලැබෙනවා. ඉඳුන් හිටුන් ටික නොමිලේ ලැබෙනවා. සියලුම දේ අසනීපයක් වුණා බෙහෙත් ටික පවා නොමිලේ ලැබෙනවා. ඒක බාහිර වශයෙන් මම කිව්වේ. ඊට පස්සේ තනිව වාසය කිරීමේ වාසනාව ලැබෙන කුටියක් හදාගෙන. එතකොට අර දරුවන්ගේ අමු දරුවන්ගේ තියෙන ഘോഷාව කරදර ඒව මුකුත් නැතුව ඉන්නවා. හිතේ සුවය තියෙනවා. නිවනට මෙහා ස්වාමීන් වහන්සේ නම කොච්චර සැපෙන් ඉන්නවද? ඒක දායකයොන්ට ගෙදර ඉන්නට නැහැ. එයාලා ඒත් කමන්නේ කියලා බාරගත්තේ මොකක් මොන ජීවිතේද? ගිහි ජීවිතේ. අමුදරු පෝෂණය කරන් මම ඉන්නම්. මම දාණේ දෙන්නම්. ඔබ වහන්සේලා මහාන වෙලා වැඩ කරගන්න. අපි ගෙදර ඉඳන් වැඩ. ඒකනේ වෙනස නේද? ඒකනේ දායක පිරිස බිම වාඩි වෙන්නත් ස්වාමීන් වහන්සේ උඩින් තියන්නත් හේතුව. කාමයන්ගේ ඇත්තලා කරදර ප්‍රශ්න වලින් රැකී රක්ෂා වලින් අයින් වෙලා එකම රක්ෂාව වශයෙන් බණ භාවනාව විතරක් මුල් කරගත් ස්වාමීන් වහන්සේ කෙනේ ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒකයි. මොකද උන්වහන්සේගෙන් ලෝකයට වෙන්නේ නිදහස් නිහඬ සේවයක්. ඒ උන්වහන්සේ භාවනා කරනකොට මෛත්‍රිය වැඩෙනවා. ඒ නිසා උන්වහන්සේගේ අතින් තව කෙනෙක් මැරෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. තව කෙනෙක් හිංසා කරන්නේ නැහැ ඒතර උන්වහන්සේ. ඒ පීඩාව නැති බව ලෝකට ලොකු සේවයක්. නිහඬ සේවය. ඊට පස්සේ යම් කිසි අපිට බණ කියන්නේ නැහැ. හොඳට සිල්වත් භාවනා කරන් ඉන්න සායනාසකනේ පාත්‍රයක් හරි මොකක් හරි පාත්‍රයක් නැරන් යන්නේ සාමාන්‍ය පිට පාතේ අතේ තියාගෙන වඩිනවා මහපාරේ. කී දහහක් දෙන දකින්නවද ඕක? ඒ සායනාසේ බණ කිව්වේ නැහැ හැබැයි පාර දිගට. උන්වහන්සේ බණ පෙන්නගෙන ගියා. වාග්යතුන් උන්වහන්සේ පිටු සිංහා යන්න කිව්වා. අල්පේච්ච වෙන්න කිව්වා. මම ඒ දෙකම කරගෙන මම මේ පාඩුව යනවා. පේන්න යනොත් නෙවෙයි. පාරේ කොමත් වඩින්න එපා පිට පාතේ. එතකොට අර දකින දකින අය සිත පහදව ගන්න. අන්න බණ දහහක් කිවර වඩා ඒක වටිනවා. තමන් බණ පිළිපැදලා වඩින ගමන. ඒකෙන් සැනසෙනවා මිනිස්සු. මිනිස්සුන්ට ඉවත් තියෙන ඇත්තටම. මිනිස්සුන්ට තේරෙන කවුද ධර්මයේ රකින්නේ කවුද ධර්මයේ රකින්නේ නැත්තේ. ඒකයි සමහර පින්වත් ස්වාමීන් වහන්සේලා පස්සේ මෙච්චර මේ දායක පිරිස් යන්නේ නේ. ඒ තියෙන සීලයට ගුණයට සහ ඒ භාවනාවේ දියුණුවට ධර්ම දේශනාවේ පිවිතුරු බවට තමයි මිනිස්සු ඇලුම් කරන්නේ. නැත්නම් උන්වහන්සේගේ ලස්සනටවත් කටහඬටවත් ඒවට නෙවෙයි විශේෂයෙන් ඇලුම් කරන්නේ. විශේෂයෙන්ම තියෙනවා අන්න අර ගුණධර්ම ටික. එහෙමනම් මේ පින්වත් ස්වාමීන් වහන්සේලේ ගුණධර්ම පිරූ අයනේ. දැන් වෙන වෙනම භාවනා කර. හැබැයි ඒක කියලා දුන්න උපාසකම්මට උපාසකම්ම ඔක්කොටම කලින්
අනාගාමීලා බැලුවා මා ලැබූ සුව මගේ බුදු පුතුන් වහන්සේලා ලබා තිබෙනවා. ඒ කාලේ යම්මල හිතුවේ පුතුන් කියලා ස්වාමීන් වහන්සේලාට දායිකාව. වයසින් වැඩි වුණත් කිව්වේ පුතාලා. බුද්ධ පුත්‍රයෝ කියලා කියන්නේ. ඒකම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රයෝනේ. නැතු ඔය අම්මගේ පුතයි කියන එක නෙවෙයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍රස් නාමයෙන් නම් කරනවා බුද්ධ පුත්‍ර. ආන්නේ නිසා බැලුවා ඒ ස්වාමීන් වහන්සේලා මේ සුව ලබාද නැත. හේතුව ප්‍රියමනාප වූ කෑම ලැබෙන්නේ නැහැ. තමන් කැමති කැමතිනේ 30 දිනක් කැමති 30 ආහාර වර්ග 30කට වෙන්න පුළුවන්නේ. ඔයක පේනවා දායකයන්ට දැන් උනත් එහෙමනේ. තමන් අදන්නේ වැටකොළුණා වැටකොළුම තමයි. බණ්ඩක්ක නම් බණ්ඩක්කමයි. තමන් කන්න කැමති කොස්ස නම් කොස්ස හදන් යනවා. ස්වාමීන් වහන්සේ ගහන්නේ ඔබ වහන්සේ වළඳන්න කැමති මොනවද? එහෙම අහන්න ඕනේ. කියන්න බෑ ස්වාමීන් වහන්සේට අකපැයි මස් මාළු බත් පිට්ටු වගේ જાති කියන පහක් ප්‍රණීත භෝජන නමයක් තියෙනවා. ඒ ප්‍රණීත භෝජන නමේ සියතින් ඉල්ලන්න බෑ. පවරල නැතුව ඉල්ලන්න බෑ. පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යමක් කැපද ඒ කැපදේ අපෙන් ඉල්ලන්න කියලා යමෙක් වැඳලා කිව්වොත් එයාට කියන කැපකරු දායකය. ඒ කැපකරු දායකයට ටෙලිෆෝන් කෝල් එකක් දීලා හරි කියන්න පුළුවන් උපාසකමෙන් මට මාළු ටිකක් අවශ්‍යයි. නේද? මාළු ටිකක් නැතු මුව මස් ගෝණ මස් අර උරු මස් එහෙම ඉල්ලනකොට ඉතින් මිනිස්සු කොහොමවත් අපහැදෙනවා. මේක මස් කඩියම පන්සලේ වගේ. එහෙම බෑ. එහෙම නේ මම මේ කියන්නේ. කැප සරුප් විදිහට යම් කිසි මාළු වර්ග දැන් ළඟදී අපේනොත් ඇහුවා මේ වැව් මාළු ගෙනාවට කමක් නැද්ද? ඉතින් වැව් මාළු නම් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ওই කොරලි වගේ මාළු අල්ලන් ආවට උන් මැරෙන්නේ. උන් මැරෙන්නේ හරි පණ හයිය ඒ සත්තු හරියට දඟල දඟල ඉන්න. හැබැයි දානට කියලා ගෙනල්ලා අර පණ තියෙන කොරලිය මැරුවොත් පව අපිටත් වෙනවා. ඒස අපි යෝජනා කරන්නේ එහෙම පණ තියෙන සත්තුන්ව ගේන්නේ කකුළු වගේ සත්තුන්ගේ පණ තියෙද්දිම අරන් එන්න. ඒතර කඩන්නේ දානට කියලානේ. එතකොට ඒක කොටසක් අනේ මේ කොහේ හරි ඉඳන් දානේ වලන අපිටත්. ඒ නිසා හොඳටම 100%ක් විශ්වාස නම් ප්‍රාණ නිරුද්ධ වෙච්ච දෙයක්ද ඔබ කඩෙන් ගන්න කියන එක. එතකොට ගැටලුවක් නැහැ කියලා විනේ තියෙනවා. මම කියනෝ නෙවෙයි විනේ තියෙනවා. නැත්තම් හිතයි මේ හාමුදුරුවන්ට මස් ටිකක් ඕනෙලා තමයි බණ කියන්නේ කියලා. නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. අපි උනත් ඒ විශාල සත්තුන්ගේ මස් වළඳන්නේ නෑ. ඒක සිරිතක් වශයෙන් විනේ කොහෙවත් නෑ එපයි කියලා අපිට හිතන එක හොඳ නෑ කියලා. ඒ කියන්නේ අර හිතට එකඟ නෑ වගේ. ඒ සත්තුන්ගේ ප්‍රාණ නිරුද්ධ කළා තමයි අපිට මේ මස දීලා. එසත් දායකෙක් ඇහුව මස් වළඳනවා කියලා අපිට කෙලින්ම කියන්න පුළුවන් මට මස් නම් එපා. හාල් මැස්සෙක් කාරි නෑ. හාල් මැස්ස නඩිය වෙයිල්ලත් වගේනේ. ඔක මෙරලත් ගොඩක් කල්නේ නේද? එහෙනම් ගේන්න කමන්නේ දැන් මෙරල කල්නේ. කරවල නම් ඒත් එහෙම වේලන තියෙන්නේ. මට හිතෙනටනේ මම මේ විනේ කොහෙවත් මේක නෑ. විනේ කැපයි කොහමද? ඕන මාසයක් කැපයි. මම මේ මම තෝරගත්ත විදිහ මම මේ කියන්නේ. මම දැන් ඇත්තට මම දකුණු පළාතේ කෙනෙක්. අපේ ගෙවල් වලත් හැමදාම මාළු ගන්නවා. හදන කෑවා. ඉතින් පුරුද්ද තිබුණා මම පැවිදි වෙච්ච දවස්වල මට ආරංචි වුණා කිසෝ වෙනස් කෙනෙක්ව මස් මාළු ගන්න එපා හොඳ නැහැ කියලා. ඉතින් මමත් මාස 3ක් විතර වළඳන් නැතුම හිටියේ. ඊට පස්සේ මම හිටපු ආරණි වළඳන්න දෙයක්වත් නැහැ කොහොම ලැබෙන්නේත් නැහැ. ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකට ඔය සුපු ගමන් බල මාළු හරි ඇඹුල් තියලා දාලා ගේන හට්ටියක් ඔය ඉතියේ බල පිටියේ පැත්තේ උපාසිකාවක්. එයාලට ලැබෙනවා. ගිනාව විනාඩි 5න් හට්ටිය හොදලා. අපිට එන් යමක් ගම්ම්‍ය වෙනව නේද පින්වත්නි? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා කැමති කියන්නේ. අපි අහලා දැනගන්න ඕන ඔබ වහන්සේලට දුර්ලභ මොනවද? හැමදාම වැටකුළු නම් දුර්ලභ නැත. පතෝල හැමදාම ඇත. නැත්තේ මොනවද? අර වගේ මාළු ටිකක් නැහැ. වළඳන්න පුළුවන් විදිහට මාළු නම් අහන්න කොහොමද ඇඹුල් තියලා දෝන? මිරිසට දෝන? කීරට දෝන? අහන්න පුළුවන්. ඇහුවොත්නේ කියන්න පුළුවන්. පැනලා දෙන්න බෑනේ අහන්න කලින්. මනේ මට මාළු කන්න ආස එහෙම කියන්න බෑ ලැජ්ජයි. ඒක කැප නැහැ. ඒ නිසා මස් මාළු දී කිරි කිරි ඔය කියන හතර අයිති වෙනවා ප්‍රණීත භෝජන වල දැනට පාවිච්චි වෙන ඒවායි. අර ගිතෙල් වෙනඩු වගේව දැන් එච්චර ලොකුවට පාවිච්චි වෙන්නේ නෑ. මේ පැණියුක් සකුරු එහෙම තියෙනවා. ඒ අතරින් මේ හතරනේ දැන් ප්‍රශ්නේ අපිටනේ. ආන්න ඔය හතර තමයි මාතික මාතාව පූජකලෙත්. ඒක මම මේක කිව්වේ නැතුව මේ කතාවට සම්බන්ධයි මේක. මොකද ප්‍රණීත භෝජන මොනවද? බහුල වශයෙන් මිනිස්සු කැමති මොනවටද? කඩේ වැඩියෙන්ම මිල තියෙන්නේ මොන වගේ වර්ගවලට? පේන ඕවා තමයි තියෙන්නේ. එහෙනම් අපි කැමතින ඒවා කන්න අපිත් පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒවා ගිහිල්ලා පූජා කරන්න ඕනේ සදහැසිතින්. එහි අග්‍රභාගයේ ලෝතර බුදුරජාණන් වහන්සේට දැන් අපි අග්‍රේව කාලා භාග්‍යතුන් හරි දෙන්නේ නැහැ. භාග්‍යතුන් හරි සිල්වත් කරන්න දෙන්නේ නැහැ. අපු බුද්ධ පූජාවට තියන්න එපා. හොඳ නැහැ හොඳ නැහැ. එහෙම කියන සමහර. නමුත් අපි කන්නේ හොඳ දෙයක් නම් ඒකේ ලොකුම කොටස දෙන්න ඕන භාග්‍යතුන් වහන්සේට. මාළුවක් ඇදුවා නම් මාළුවේ පළවෙනි කෑල්ල කාටද තියන්න ඕන? බය වෙන්න එපා. භාග්‍යතුන් හරි තියෙන උන්වහන්සේ වළඳලා තියෙනවා. ඒක බය නැතුව කියන්න පුළුවන්. විනය පිටකේ සාධක වුණ තරම් තියෙන මේ දන්නේ නැති කම තියෙන මිනිස්සුන්ට. ඒවා මේ පිළී කියලා එහෙම අයින් කළා නෑ. පිළී කියලා කියන්නේ කෙලෙස් වලට. රාගයේ පිළී කියලා කියන භාග්‍යතුන් වහන්සේ ආමගන්ධ සූත්‍රයේදී දේශයේ පිළියක් කියලා කියන මෝහයේ පිළියක් කියලා යාමගන්ධ බ්‍රාහ්මණයට කියනවා. එයායි ආමගන්ධ බ්‍රාහ්මණයා මස් මාංශ ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. හැබැයි ඒ මිනිස්සයා පවා ධර්මය අවබෝධ කරලා පස්සේ මස් මාංශ කියන එක ප්‍රශ්නයක්
නෑ කියලා පිළිගත්තා. අපි දන්න පූතිගත තිස්ස තෙරුන් වහන්සේ මුළු කයම කුණු වෙලා පස්සේ රහත් වුණානි. භාග්‍යතුන් වහන්සේ ඇඟ පිරිසුදු කරලා බණ කිව්වනේ. එතකොට උන්වහන්සේ රහත් වෙන්න පින මොකද්ද කියලා දේශනාවි කරන තියෙනවා. කුණු වෙන්න පව මොකද්ද කියලා එකම දේ. පව තමයි වටුවන් මරලා වටුවන් ගත් අටු කඩලා උන්ව මරපු එක. ඒකයි ඇට කඩු කුටු වෙලා ඇඟ කුණු වෙලා අසනීප වුණේ. රහත් වෙන්න පින. එව එම මටුවන්ගේ වටුවන්ගේ මස් පසේබුදු කෙනෙක්ට පූජ කළා. ආන බල දෙක දෙපැත්තනේ. එහෙනම් පින් කරගන්න තියෙන අවස්ථාවේ මේ අපි ඕක අවබෝධ කරගෙන හොඳට දැනුවත් වෙලා කැප සරුප් විදිය. දැන් අපි ඕක අපේ ආරන්ට මුලින්ම ගිහිල්ලා හම්බන්තර ආරන්ට දේශනා කරපු වෙලාවේ එහි උපාසකම්ම කෙනෙක් හිටිය තරුණ කෙනෙක්. එයා හරි බුද්ධිමත් කෙනෙක්. එයාට කිව්වම දැන් බිත්තර වුණත් කැපයි කියලා අපි වෙනුවේ මැරුවේ නැත්තම්. එයා කරේ ගෙදර තැඹුවෙත් නැහැ. අතොර අපි වෙනුවෙන් තැඹුවා වෙනවනේ. එයා කරේ ඔය හොටෙල් වල තම්බනවනේ උදේට. තැඹුවට පස්සේ කිසි සංඥාවක් අණකිරීමකින් තොරව අහඹු ලෙස ගිහිල්ලා අර තම්බපු විතර මිලදී ගන්නවා. සායනහල 19 නම් 10ක් ගියා. දැන් තව දන්න දේ තියෙනවා 20ක් ගෙනවත් කමන්නේ. එක්කෙනාට දෙක ගානේ. කිකිලි දාන එක විතරනොට අපි වළඳන්න පුළුවන් දෙකක් ඕන නම් කැමතිනම්. හොඳේ. එතකොට දැන් විතර වලින් අඩුවක් වෙන්නේ නැහැ මිට පස්සේනේ. බණ ඇහුවොත් නෝ කට්ටි. එතකොට එහෙම කරන්නේ වඩාත් පිරිසුදු වෙන්න. හැබැයි කියනවා ෆ්‍රිජ් එකක දාලා තිබුණ විතරයක් ඒකේ විඥාණය හටගන්නේ නැහැ. ඇයි අධික සීතලේ කුකුලන්ගේ විඤ්ඤාණය හටගන්නේ නැහැනේ. විත්තර කොහමද රක්කවන්නේ? දැකලා තියෙන උෂ්ණය. උෂ්ණය ඕනේ. ඒ අවශ්‍ය උෂ්ණත්වය තිබුණොත් සමහරට විඤ්ඤාණය බැස ගන්න පුළුවන්. එතකොට බයයි. එතකොට කඩලා තියෙන්නේ සත්වෙක් නේ. ඉතින් සමහර අය ඔක බේර බේර ඉන්න බෑ කියලා විත්තර නොකාමත් ඉන්න. නමුත් මොන්න විත්තර පූජ කර එහෙමයි කට්ටිය. දාන දවසට උදේම ගිහලා අරන් එනවා කඩෙන්. තම්බපු එක ගේන්න හොඳේ. එතකොට තමන් සුද්ධයි. තමන්ට ප්‍රශ්නය නෑ. එහෙමනම් ඔය විදියට තමයි දායකයා දක්ෂ වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේලා දැනුවත් කරන්න ඕනේ. ඔබ වහන්සේලා කැමති මොනවද අපිට කියන්නේ. දැන් මාතික මාතාවට දිවස් තිබුණ නිසා එතුමිය බැලුවා එක එක්කෙනා කැමති જાති. වැටකොළු කැමති කෙනාට වැටකොළුද, කරවිල කැමති නම් කරවිලද නේද? ඒ වගේ තියෙනවා. සමහර ලුණු මිරිසි බත් වලට කැමති ඇත් ඉන්නවා. දන්නේ නැති වුණාට නේද? පොඩ්ඩක් උඹලා කට ටිකක් දාලා හැදුවා නම් ඒ ඇති හොඳටම. ඔය 10ක් 12ක් ඕනේ නෑ. දැන් මේ කටට කෙල උනන මනක් මේ කියන්නේ කෑම බනත් දන්නේ නෑ. නෑ නෑ මේක දැනගත යුතු නිසා මම මේ කියන්නේ. නැත්තම් දානේ කොච්චර දුන්නත් මහත්ඵල වෙලා නෑ. මොකෝ හාමුදුරු කට ඇද කරන්නේ වළඳලා තියෙන. ඊගෙන ගොඩක් අපතේ යනවනේ වළඳන්නේ. දැන් අද දවල් දානේ ගැන කිය යුතු ඒක මේ ඉතුරු නොවෙන්න වළඳුව කට්ටිය. අපේම පිරිසක් හැදුවා මේ ආරණ ඉන්න අය තමන්ට හරියන විදිහට හදාගත්තා. දැන් ගෙනත් දෙන දානේ වෙනස් ටිකක්. මොකෝ එයාලට ඕනේ කනේ එයාලා දන්නේ. අපිට ඕන එක නෙමෙයි. දැන් මේ කාලේ කොරෝනා නිසා ආරණ්‍යවලම පන්සල්වලම තමයි දාන හදාගන්න. ඒතකොට කැමැති ಜಾති කඩෙන් ගේනවා හදාගන්න. දායකයා මුදල් දෙනවා. ඒ ක්‍රමෙත් හොඳයි. හැබැයි ටිකක් මහන්සිනේ. වළං හොදන්න ඕන. ගෙදරින් ආවේ වළං හොදන්න බෑ කියලා. දැන් උපාසකම්වල මෙහෙත් වළං හොදන භාවනාවට ගියා. අන්තිමට වළං හොදන්න උනේ. ඒක නිසා ගෙනත් දෙන්න කමන්නේ. හැබැයි බහන්න ඕනේ දානට කලින් ස්වාමීන් වහන්සේලා මොන වගේ දේවල්ද වැඩියෙන්. ඇයි එහෙම කියන්නේ? භාවනාවක් වැඩෙන්නට අවශ්‍ය වෙනවා ආහාර සප්පාය, ඍතු සප්පාය, පුද්ගල සප්පාය, ආවාස සප්පාය. මොනවද මේ? ගැළපෙන තැනක්. දැන් අපි ගල්ලෙනක් උඩ, ගලක් ගල් පර්වතයක් උඩ ලස්සන පරිසරයක අපේ ආරණ තියෙන නිසා කවුරුත් කියන මෙතනටම හිත නිවෙනවා. අන්න පරිසරය හැදුනා. ඕක ඉතින් භාවනා පටන් ගන්නකොට කොළඹ හතේ ගිහින් තිව්වොත් හරි, නැත්නම් කොළඹ කොටුවේ ස්ටේෂන් එක උඩ කියන තියලා භාවනා කරේවොත් හරි, මිනිස්සුන්ගේ භාවනා වැඩෙන්නේ නෑ. ඇයි? හිත නිවෙන්න පරිසරය නැහැ. දුටු දුටු තැන කෙලෙස් පීඩා ඇතිවෙන්. අර කැලේට ගියාම සත්තු පේන. දැන් ඊ අලි දැක්කා. ආ ඊට පස්සේ මුවෙක් හිටපු ගමන් දකින්න ලැබෙනවා. දැන් මේකෙන් හිත නිවෙනවනේ. මොනරු දකින්න ලැබෙනවා. මොනරු නාද ඇහෙනවා. ඊට පස්සේ කඳුරන්නකම ඈත පරිසරයේ කඳු යායවල් පේනවා. දැන් ඉතින් සංකල්ප ඇති වෙනවා. සාහිත්‍ය සිතුවිලි, ගීත සාහිත්‍ය මතක් වෙනවා. ඉතින් මේ කට්ටිය නිවෙනවා එතන. එතකොට පරිසරය බලපානවද නැද්ද? බලපාන. එතන ඒ පිරිසුදු වාතාශ්‍රය තියෙන්නේ. ඇයි? මොකද තියෙන්නේ? ඔක්කොම ගස් කොළන්. පිරිසුදුම වාතයනේ නේද? පිරිසුදු වාතය තමයි අපි උදේ නැගිටලා ආග්‍රහණේ. ඒකටත් පින තියෙන්න ඕන. ඔය දූෂණේ නොවිච්ච වාතය, දුම් වලින් දූෂණෙලා නැතුව නැගිටිනකොටම හොඳ පිරිසුදු වාතාශ්‍රය අපේ ආවිෂ වැඩි වෙනවා. එහෙනම් එවැනි තමන් කැමති පරිසරයක. දැන් අපි එහෙම කුවර ගමේ ඉන්න කැමති කෙනෙක්ට කැලේ හරියන්නේ නැහැ. එතකොට එයා ගමනක් කැමති ගමේ තමයි වැඩෙන්නේ භාවනා. ඒ උපාසකම් වල දකින්න කරන ඉතරයට භාවනා හොඳට වැඩෙනවා.
ඒක තමයි හේතුව. ඒ කැමැති ක්‍රමය. ඒකට කැමැති තැනකට යන්න ඕනේ භාවනාව කරන්න. ඒක පළවෙනි එක. හැමෝටම නීති දාන්න බෑ. ඔබලා අපේ තැනට එන්න, එතන තමයි හොඳම තැන. එහෙම කන්නේ. ඔබ කැමැති යම් තැනකට එතෙන්ට යන්න. ඔබ පහදෙන්නේ කාටද එතෙන්ට යන්න. කාටද පහදෙන්නේ වඳින්න. මට හරිය නිදහස්. මම එහෙම හිතන මොකද මේ අත්දැකීම් තුලින් මම මේ කියන්නේ. නැත්තම් මේ මිනිස්සුන් අපි එකතු කරගෙන අල්ල ගන්න ගියොත් වෙන්නේ අපිට නිදහස අපවත් වෙන්නවත් ලැබෙන්නේ නැහැ. ඇයි දායකය වෙනස් වෙනකොට අපි අඬනවා. කඳුළු පෙරනවා. ටීවී එකේ බණ කියන් දුන්නා දැන් දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ අඬනවා සමහර ආමතුරු. අනේ ඉස්සර නම් දුන්නා දැන් දෙන්නේ නැහැ කියලා. දායකය පිටු පෑවා කියලා. මොකද්ද මේ ප්‍රශ්නේ? ඉතින් මෙච්චර මේ විදියට පිරිහිලා යනවනම් අපේ මහානකම පව් ඉතින් අපි. ඇයි අර මහාන වෙච්ච අරමුණ ඉස්සු වෙන්නේ? මහානකම කියන්නේ හොඳ හය ශක්තිවන්ත පුරුෂයෙක් වැරයෝදලා ගල් කුලක් කඩන වගේ වේගයෙන් කෙලස් කපාගෙන යන්න පුළුවන් වීරයවන්තයෙක් වෙන්න ඕනේ. නැතුව මේ අයනුන් ඇර ඇරින්න කෙනෙක් වෙන්න බෑ. ඕන දෙයක් වෙච්චාවී කියලා ඉන්න කෙනෙක් නෙවෙයි. ආ යන්න ඕනේ කෙලස් ටික කපාගෙන සසරින් එතෙරට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා තමන් වහන්සේලා යනකොට ඒ අතරතුරේදී අන් අයට ඉරිසියා ක්‍රෝධ නොකර යන්න කියලා මේ කියන්නේ. නේද? ඒතර අන් අයට අන් දායකයොන්ට ඇලිලා දායකයෝ නැතුව මැරෙන්න යනවනම් එතන නිවනක් නෑ. දුකනේ තියෙන්නේ. එහෙනම් ඔබ එන්න. ඔබ ඇවිච්චන්න එන්න. එහෙම කියන්නේ. ආවා ඇවිත් ගියා. දැන් ගෙදර ගියා කියලා එයාලා මේ ආයේ එන්නවද නැද්ද කියලා මං අහන්න යන්න ඕනේ නැහැ. ඒක මගේ මේ කාර්යය නෙවෙයි. මගේ කාර්යය ධර්මදේශනා කරන එක. ඔබට භාවනාව කියලා දෙන එක. ඔබ භාවනා වැඩුවා නම් ඔබට ඕන නම් වඩා ගන්න ආයේ එන්න. එන්න. මොකද ඔබ විතරක් නෙවෙයි මහානකම කියන්නේ. තව කට්ටිය ඉන්න උදව් කරන්න. එහෙනම් එක දායකයෙක් කියන්නේ එක ජීවිතයක් විතරයි. අපි පැවිදි වුණේ මුළු ලෝකෙම වෙනුවෙන්. මව්පියන් අතහැරලා අපි පැවිදි වුණේ මුළු ලෝකෙම එන එන කෙනෙක් එත්තුවා යන කෙනෙක් යත්වා. කවුරු ආවා ගියත් අපි යන්නේ නැහනේ. අපි ඉති හැමදාම කැලේ පැයින්. අපේ තනියට නොතිනේ අලිටික ඉන්නවා. අලියෙක් ඇතින්නියෙක් ඉඳි. නේද? ඔය කවුරු නැත වඳුරු රිලව් ඉන්නවා. උන් ඉන්නවා. ඉතින් කිසි පාළුවක් නැණියවනෝ ඇද කරවනෝ ඈ ඇවිල්ලා උළු කැට ටික අරන් බිම දානෝ. ඉතින් අර උළු තියෙන එකම අපේ වැඩේ. ඉතින් පාළුද? පාළු නැහැ. පාළු නැහැ පාඩු හැබැයි. ඒත් කරන්නද යන්න. ඒකත් ඉවසන්න ඕනේ. අවුරුදු 15ක් ඉවසලම දැන් හොඳටම පුරුදු වෙලා දැන් වහලවල් එපා වෙලා තියෙන. දැන් වහලවල් ආයි හදන්නේ. දැන් හදන්නේ ස්ලැබ්. දැන් අන රිල වඳුර කරපු දව මොකද්ද? අපිට උළු එපා කරෙව්වා. නේද? සීට් එපා කරු. මං කිව්වේ ඒක එතන මේ අර අපිට ඉන්න දායකව නැදක්කන්නේ වැඳිරියු ටිකක් හරි වට වෙලා අර ළමයි වඩන් එනවා තමයි පහුගිය කාලේ කුටියටම ඇවිල්ලා අතපානෝ දෙන්න දෙන්න කියලා. පුරුදු වෙලා. පුරුදු වෙලා ඊට පස්සේ දුන්නම් මොකද කරේ? වාජනේ පිටින් උස්සන් ගියා. ඉහිල දැන් කෙලේ ගුණයක් තියෙන ගෙනත් දීපංකෝ නෑ. ඒක අරන් ගිහ ගහ උඩ තියලා ආවා. දැන් මං ගස් නගින්න ඕනේ එක් ගන්න. එදා මං හිතුව උඹලට ආයෙ නම් දෙන්නේ නෑ. ඇයි උඹලා කෙලේ ගුණ නැති જાතිය. දැනගන්න ඕන අරන් ගියා නම් වාජනේ කාලා හොදන්න ඕනේ නෑ. ගෙනත් තියන්නකෝ පල්ලෙහෙන්. එහෙමවත් නෑ. ආන්න ඒ නිසා මම තියෙන එක මේක හරි පලිබෝධයක්. කුටිය වටේටම ජරා කරලා යනවා ඇවිල්ලා. කනව කන ගමන් දානවා. ආන්න ඒ නිසා සත්ත්ව කරුණා පැත්තකින් දාලා දැන් නොදී හිටියා. දැන් එන්නේ. දැන් ඉස්සර අර හිඟා කනෝ වගේ ළමයි පෙන්නගෙන එන්නේ. වඩන් එන්නේ වඩන්. දුක හිතෙනවනේ. ගැබිනි මව්වරු එන්නේ. ලොකු සනස ඉස්සෙල්ල මොකට අහුවුනේ. පව් අනේ ළමයි පටවල වෙන්නත් ඉන්නවා කියලා පටන් ගත්ත කෑම දෙන්න. පස්සේ මටත් ඔක බෝ වුණා. ඒ බඩදරු අම්මලට. නමුත් පේනවා ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. අපේ භාවනාවට බාධායි. ඊට පස්සේ ඇවිල්ලා කුටිය සද්ද කරන්න ගන්න, ජරා කරන්න ගන්න. ඊට පස්සේ මාර හොදන්න යනකොට අපිට අනවශ්‍ය විදිහ තරහක් එන්නේ ඉත එනවා. මොකද තාම රහත් නැහනේ, අනාගාමිත් නැහනේ තාම. පෘථජ්ජන ලෝකෙ ඉඳගෙන අන්න එක අමාරු නිසා අපි පොඩ්ඩක් අතේ දුරින් ඉන්නවා. ඉත ඒ වගේම ඊට වඩා අන්තයි දායකයෝ. එයාලා ඊටත් වඩා දුරින් ඕන. තියා මේ හොඳට ඉන්නවා ගිහිල්ලා බයිනෝ. නේ? ඔය ගම්වල හොඳට අත්දැකීම් ඇති අපේ විහාරස්ථානවල ඉන්න සොයනහසලට හොඳට කතා කරලා යනවා පස්සට ගිහිල්ලා බයිනෝ. එක එක වචන කියලා බයින්නේ. හරි නරක වචන කියනවා හාමුදුරුවන්ට. අපිටත් ඇහෙලා තියෙනවා. හරි පව් ඉතින්නේ. උන්වහන්සේගේ සීනි කිලෝ එක කිරා ගන්න මේ අනුන්ගේ සීනි කිරලා මෙයා ලපා යනවා. එයා කමන්නේ, එයා කන බොන දෙයක් හරි විඳින දෙයක් හරි එයා විඳ ගන්නවා. අනුන් විඳින ඒවා ඉරිසියා කරලා දායකයෝ ටික පව් රැස් කර ගන්න. ඒ නිසා එයාගේ ගමන එයා යත්තාවේ, අපේ ගමන අපි යනවා කියලා අන්න අපි යා යුතුයි. ඒක තමයි දැන් මේ කරන්නේ. මම මේ අනුශාසනා කර එහෙම වෙන්න ඕන නිසා නේද. මම හොයන්නේ දැන්. මට අදාළත් නැහැ, වැඩකුත් නැහැ. ඕන කියන්නේ ඕන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඕන දායකයෙක් ඕන හැටියකට ගියපු දෙන්. අපිට අදාළ නැහැ. අපි ඉපදෙනකොට එයාලා ගෙනාවේ නැහැ. අපිට භාග්‍යවතුන් වහන්සේ වදාලා නිවන් මගක් තියෙනවා. අපි නිවැරදිව ඒ සීල සමාධි ප්‍රඥා මාර්ගය යනවා කියලා අපිට විශ්වාස නම් ඒ හොඳටම ඇති.
වෙන කවුරුත් ඇවිල්ලා අපිට ඒක වැරදි කිව්වයි හරි කිව්වයි ඔබ වහන්සේ හොඳයි කිව්වයි ඔබ වහන්සේ ලස්සන කිව්වයි මන හොඳයි කිව්වයි වැඩක් නැහැ. මොකද ඒකේ මට ලැබෙන දෙයක් නෑ. මට ලැබෙන්නේ මං කරන පින මට තියේ. මන් නිවන් මග වැඩුවොත් මම නිවන් දකි. ඔබ නිවන් මග වැඩුවොත් ඔබ නිවන් දකි. ඒ නිසා ඔබ ආවත් එකයි ගියත් එකයි දෙකම එක වගේ. එන්නිය දෙක සතුට නොවේයි යන්නිය දෙක දුක් නොවේයි කියලා දේශනාවක් තියෙනවා. මේක මගේ කතාවන්නේ භාග්‍යවතුන් වහන්සේ හරි කවිකාරයෙන් විටක උන්වහන්සේ බොහොම කවි හදන්න දක්ෂයි. කවි කියන්නේ මේ ගාථාව කියන්නේ කවියක්. ඒ ගාථාවේ අර්ථය හරි ගීතයක් වගේ බලන්නකෝ. එන්නිය දෙක සතුට නොවේයි යන්නිය දෙක දුක් නොවේයි. පද ගැලපෙනවා. දැන් නෝන එනකොට මහත්ය සතුටු වෙනවා සාමාන්‍ය ලෝකෙනේ. නෝන යන දවසට මහත්ය දුක් වෙනවා. ඒක අනිත් පැත්තත් එසේමයි. දැන් අපි හිතමු හමුදාවේ වැඩට ගිහින් මහත්යෙක් ගෙදර එනකොට නෝන කොච්චර ආසාවෙන්ද වැටගාව ඉඳන් බලන් ඉන්නේ නේ. මාස එකමාරකට වරක් වගේ තමයි ඉස්සර නම් මාස දෙකකුත් යනවා. දැනුත් එහෙම තමයි මේ දවස්වලත්. ඉතින් යා ඇඟිලි ගැනගෙන කැලෙන්ඩරේ බලබල ඉන්න මහත්ය කවදද ගෙදර එන දවසට සතුටෙන් පිරී යනවා. අධික සතුටක්. ඊට පස්සේ ඕන නිවාඩු සති ඉවර වෙලා යන දවසර එනවනේ රෑ. එදාට අඬාන ඉන්නවා. අර සතුට වැඩිකමටම දුකත් වැඩි. එහෙනම් මේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ එනකොට සතුට වෙන්නෙත් නැහැ. තරහත් නැහැ. ඒ සිද්ධිය පිළිගන්නවා. වර්තමාන සංසිද්ධිය පිළිගන්නවා. මොකද්ද උනේ සංසිද්ධිය? කෙනෙක් ආවා. එයා මං කැමති කෙනෙක් හරි කවුරු හරි වෙන්න පුළුවන්. කමන්නේ කවුරු හරි කෙනෙක් ආවා. කැමති කියලා තන්නේ කිව්වොත් කෙලස් ඇති වෙනවා. යනවයි කියන්නේත් මොකද්ද? සංසිද්ධියක්. දැන් අපිත් වැවරු කනලට වැඩියා. ඒකත් සිද්ධිය. දිගටම ඉන්නවද නැහැ. පැයක් හෝ දෙකක් බණ කෙලිවෙලා ආයේ වඩිනවා. දැන් මෙතන ඉන්න අයට දුක හිතුන තනිය ආව නම් ඉන්න ඕනේ කියලා හිතුනොත් ඒක ප්‍රශ්නයක්. ඇයි? ඒතර සිද්ධියට මොන දෙනව නේ අපි කරන්නේ. අපිට ඕනේ ඉතර සිද්ධිය නිර්මාණය කරන්න අපි උත්සාහ කරනවා. අපි ලෝකෙ වෙනස් කරන්න යනවා. ලෝකෙ වෙනස් කරන්න අපිට බෑ. ලෝකෙ අනිත් පැත්ත ගහන්න බෑ. අපිට පුළුවන් ලෝකෙ වෙනස් වෙන බව දැනගෙන ඉන්න. හරිද? ප්‍රශ්නේ තියෙන උතනයි. මිනිස්සු බලනවා ලෝකෙ වෙනස් කරන්න. අපි වෙනස් වුණා නම් ඒ හැටියට ලෝකෙ වෙනස් වෙන තාලට අපි හැඩ ගහන්න ගත්තනම් අන්න සැපයි. අපි බලන අපිට ඕන හැටියට මෙයා ඉන්න ඕනේ. එයා කන්නත් ඕන. එයා නිදන්නත් ඕන. එයා මට ඕනලාට නාන්නත් ඕන. ඔහොම හිතුවට පස්සේ මොන වදයක්ද? ඇයි එහෙම නොවුන දවසට ආන දුක. ඒ නිසා අනුන් වෙනුවෙන් අපි කැප වුණයි කියන අනුන් ගැන අපි හෙව්වා කියන්නේ ලොකු දුකක්. තමන් ගැන හෙව්වනම් නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛම දේශනාවන් වල තියෙන මම නිතරම අපේ දායකවන්ට කියන දෙයක් අපේ ආරන්නේ වුණත් සිල්පිරිසට මොකද ඒ ඇත්තත් අනුන්ගේ හොයනවා කියලා මට ආරංචි වෙනවා. විශේෂයෙන් මේ හාමුදුරුවන්ගේ වැරදි හොයනවා. ඉතින් මම කියා දෙන්නේ හැමදාම මට මේ බේරෙන්න ඕනේ කියලා මම මේ නිදහස් වෙන්න කියලා එහෙම කියනෝ නෙවෙයි. මං ගැන හෙව්වට මට කමන්නේ. හැබැයි කවුරු ගැනවත් හෙවීමෙන් ඔබට වැඩක් නැහැ. මොකද ඒක ඔබේ කාර්ය නොවේනේ. තමා ගැන සෙවීමයි තමාගේ කාර්ය වෙන්නට ඕන. දැන් තමා ගැන සොයාගත්තු කෙනෙන්නේ මාතික මාතාව. කිව්ව දෙතිස් කුණපේ වැඩුවා. එතුමිය ඉක්මනින්ම අනාගාමී ඵලයට පත් වුණා. එතකොට ස්වාමීන් වහන්සේලා තමයි බැරි වෙච්ච හේතුව අපි දැන් කතා කරේනේ. කෑම ටික හරි නැහැ. ඕජා සම්පන්න ආහාර වර්ග උපාසිකාව නැවත නැවත ගිහිල්ලා ඉතුරු මාස ටිකේ පූජා කරා. ඉතින් පූජකෙරෙද්දී සන්නසලට ආහාර සප්පායාව අතනකුව ස්ථානයේ ආවාස සප්පාය ගැන අපි විස්තර කළා. කල්යාණ මිත්‍රින් වන පුද්ගල සප්පාය කියන්නේ භාවනා කරන සීලයට කැමති පිරිසන්න ඇසුරු කරන්න එයාගේ භාවනාව වැඩෙනවා. එතන පොහොර දාන. දැන් අපේ භාවනා වැඩසටහන් වල හැමදාම රැයට අපි පැයක් පැය දෙකක් සමහරට පැය දෙකක් යනවා. මෙහෙම කතා කරද්දී සාකච්ඡා කරද්දී පැය දෙකකටත් වැඩි වෙනවා. නිදිමතත් නැහැ. අපිට මට නිදිමත නැති නිසා අනිත් අයර නිදිමත මම නැති කරවනවා. මට නිින්දයක් නැත්තම් බල මොකට නිදා ගන්න කියලා උන්දලවත් ඇහැරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඔයාලා වීර්යවන්ත වෙනවා. හෙට දවසේ භාවනාවට තෙල් ගහගත්ත වෙනවා. අද භාවනා කරලා පණ ගිහිල්ලා තමයි දැන් ඉන්නේ අටට විතර. අර ඒ උත්තේජනය දෙනවා ඒ දේශනාව තුලින්. ඒක අහලා තමයි හෙට වැඩේ පටන් ගන්න. ඉවසILLන්නේ. එතකොට ඒ ඊළඟ දවසේ භාවනා කරන මිට වඩා මම ප්‍රතිඵලයක් අරගන්න ඕනේ. ඇයි ඒ ස්වාමීන් අපිට මහන්සිලා මේ කරුණු කාරණා කියා දුන්න. ඉතින් අපි හරි සතුටින් ඉන්නේ. මොකද ස්වාමීන් වහන්සේලා සතුටින් ඉන්නවා. මේ භාවනා කරන යෝගාවචරය සතුටින් ඉන්නවා. ඒ නිසා අපිත් ආරාධනා කරා ඔබටත් එන්න. ඇවිල්ලා මේවට සම්බන්ධ වෙන්න. මොකද අපි ගෙනියන නෙවෙයි. ඔබ වරන් යන්නේ ඔබ එන්න ඇවිච්චන්න එන්න තමයි අපේ ආරාධනාව. ඇවිල්ලා යන්න විතරක් එන්න නවතින්න ඕනේ නැහැ. හිතුණා නවතින්න ඒත් කමකුත් නැහැ. නැවතුණත් ඒ සිද්ධියක් ගියොත් ඒ සිද්ධියක්. දන්නේ නැති කාලේ අනේ නවතින්නකෝ කියලා ගියොත් ඊට පස්සේ මේ මිනිස්සගේ ආච්චිට නම් බයිනෝ. ආච්චිට ආච්චිගේ මී ආච්චිට පරගෙන හත්මුතු පරම්පරාවටම සාප කරනවා කියලා. ඇයි කරපු කියපු දේ කරේ නෑ. ඒ නිසා අපි පතනව නම් අනාත්ම ලෝකේ තව කෙනෙක් ආත්ම කරගෙන ඒක අපේ මොඩකම මිසක් මේ මිනිස්සේ වරදක්ද
නෑ ඒක අපේ වරද. අපිත් අනාත්ම කොට අපි කොහොමද තව කෙනෙක් ආත්ම කරන්නේ? කෙනෙක් අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම පැවිදි වෙන්න කැමතියි මාව නතර කර ගන්නවද? ආ හොඳයි නතර වෙන්න. එයාම දාමාසෙන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ කෑම හරි නෑ මම යන්නේ. ඉතින් මම මොනව කරන්නේ? ආ ඉඳපන් ඉඳපන් ඔබට මම කෑම හදලා දෙන්න. එහෙම කියන්න බෑ. හොඳයි ඔයාලට කෑම හරිත් නැත්තම් මදුරුව වැඩි නම් වැස්ස වහනව නම් නේද? ඔයා යන්නකෝ මෙයා. මොකද එයා ගියාට පස්සේ තව කෙනෙක් එතෙන්ට එන ඔයාගේ කුටිය තව කෙනෙක්ට අපි එයාල හිතන්නද නෑ මම එනම් ගිහින් එන්නම් මාසෙකින් මගේ කුටිය වහලා තියන්න කාටවත් දෙන්න එපා. ඒක හොඳ ඉල්ලීමක්ද? එහෙම කරන්න බෑ. ඔයා යනවනම් අතහැරලා යන්න. ආයි අපි දන්නවා මැරේද සතෙක්කයිද නේද? අතපයකට අපි දන්නවා. එන ඊළඟට එන කෙනාට ඒ කුටිය අයිති වෙනවා. එයාත් යනවා. තව කෙනෙක් එනවා. ඒ තේ නිසා අපි සතුටින් ඉන්න. මොකද කවුරු ගියත් තව කවුරු හරි එනවා. මොකද මේ මිනිස්සුන්ට දුක තියෙනකම් මුන් එනවනේ. දුක නැතිනම් ලෝකෙ එන්නේ නැහැ. කිසිම බයක් නැහැ. මොකද ඉස්සර නම් කියත හැකි අවුරුදු 1000ක් වගේ ආයුෂ තියෙන කාලේ මිනිස්සු එන්නේ නැහැ කියලා භාවනා කරන්න. මොකද මේ මිනිස්සු සැපෙන් සතුටින් ගෙදර ඉන්නෙත්. දැන් ඉතින් මේ කොරෝනායි වසංගතයි මරගාතයි ඔක්කොම තියෙන මිනිස්සුන්ට දුක නැහැයි කෝන්නේ පුදුමේ. මේ දුක් තියෙන නිසා මේ කට්ටිය කොහොමත් වීරවන්ත වෙන්න ඕන. හොඳම කාලේ තමයි මේ නිවන් දකින්න. ඒ වීරය ඇති වෙන්න ඕනේ. දැන් ප්‍රශ්න වැඩිනේ. අවුරුදු 1000 2000 ලක්ෂ වගේ කාලවලට සක්විත රජු වෙනකොට නිවන් දකින්න ඕනේ නැහැ. නිවන් වගේ තමයි සැපයිනේ. නිදිමතයි බඩිකින්නයි විතර ලෙඩ තියෙන. කිසි ලෙඩක් නැත්නම් අපිට තියෙන ලෙඩ කන්දරා වැටිලා අපි නිවන් නොදක පුළුවන්ද? එහෙනම් ඔබ අනිවාර්යෙන් එනවා කියලා මම දන්නවා. ඇයි? දුක තියෙන නිසා. ඒ නිසා අපිට තනියක් ඇති වෙන එකක් නැහැ ඉස්සරහට. ඇයි? දුක වැඩි වෙන තරමට මිනිස්සු අපි හොයාගෙන යනවා නේද? ඒ නිසා පින්කෙටේ ඉස්සෙන්නේ නැහැ. නේ? ඒතර දාණේ අඩුවක් වෙන්නේත් නැහැ. ඒතර සායනහල බය වෙන්න ඕනේ නැහැ. පින්කෙට පිරේ. හැබැයි හිත නිදහස් වෙලා නැත්තම් පින් කැටේ බදා හිටියොත් නම් ඉපදෙන්න වෙන්නේ පින් කැටේ ඇතුළෙම තමයි ගෙම්බෙක්වත් වෙලා. ඒ පින් කැටවල ගෙම්බෝ ඉන්න හිටපුවා. චූටි ගෙම්බෝ ඉන්න එක එක ඇටි කිච්චෝ කියලා කියන්නේ. උන් වෙලා ඉපදෙනවා. හාමුදුරුව වෙන්න පුළුවන් දැන්. කියන්න බෑ. අපි දන්නවා අර සිවුරට එල්ලලා මැරිලා නේ කාවෙක් උනේ. ආන්න ඒ නිසා පින් කැටේ තිබේවා මං හිත වඩනවා. පින් කැටේ නැතුව බෑ පින්වන්නේ ඕන. මොකද හේතුව ලයිට් නිකන් දෙන්නේ නැහැ, වතුර නිකන් දෙන්නේ නැහැ. ඒවා ගෙවන්න ඕනේ. ගෙවනකොට විතරක් ඉබ්බදා යතුරු දාලා ඇරලා ගිහින් අරන් දෙනවා. තියාගන්න නෙවෙයි. ලැබෙනවා අනිත් පැත්තට දෙන්න ඕනේ. ඊළඟට Tamanට යම් දෙයක් වැඩිපුර ලැබෙනවා නම් විශේෂයෙන් ස්වාමින් වහන්සේලා දෙන්න එපැයි. අපිම බණ කියන දානන්ද අදන්තු සද්දාය කියලා. අපිම කියන දීපල්ලා. හැබැයි අපි දෙන්නේ නැති මසුරුණා. ඒ බණ එතන පිළිපැදිලාද? නෑ. කෝටි ගණන් පොත්වල තියෙන සායනදලා ලංකාවේ ඉන්න නැතුව නෙවෙයි. ඒ කාටවත් උදව් කරන්නේ නෑනේ. රකුසන්ට අධිග්‍රහිත වෙච්ච පොකුණු වගේ. Taman කන්නත් බෑනේ කොහොමත් කෝටියක් කොහොම කන්නේ. කන්න බෑ. සමහරට සීනි ඒ මදිවට. සීනි ටිකක් අබ්බොන්න බෑ. චොකලට් කන්නත් බෑ. එහෙම කේක් කන්නත් බෑ. ඉතින් මොකද්ද සැපේ? එහෙමනම් දෙන්න එපා අනුන්ට. අනේ ලබනාත්මේවත් මට මෙසේ නොවේවා කියලා වැඩියෙන් සීනි දෙන්න ඕනේ. නේද? අරන් දෙන්න ඕන කේක් ටිකක්. සීනි අඩු වෙන්න කියලා නේද? මේ දෙන්නේ නැහැ. මේ හොඳටම දන්නවා ලංකාවේ ගොඩක් අය ඔක දන්න කතාව. ගිහියට වඩා ලෝබයි සමහර ස්වාමීන් වහන්සේලා. මාත් එක සමහර හාමුදුරු තරහ වෙයි. ඒ තරහ වෙන කට්ටියගෙන් අපිට මැන ගන්න පුළුවන් කවුද ලෝභියෝ ටික කියලා. ඇයි දැන් තරහ වෙන ලෝභ කට්ටියනේ. දැන් ලෝභ නැති ස්වාමීන් වහන්සේලා මාත් එක තරහ වෙන්න එපා. ඇයි? ඔබ වහන්සේලාගෙන නෙවෙයි මේ කියලා තියෙන්නේ. එහෙනම් යමෙක් ලෝභ නම් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ පිහිටලා නෑ පුදුම බිස්නස් තියෙන පින්වත්නි. බස් අරන් දානවා මේ කුලියට. හයිවේ බස් මන් දන්නේවා මේ කියන කොන්දොස්තරකුව මා ඒ හාමුදුරු දකුණු අත වගේ අසවල් කෙනාගේ. ආයි බැරි දෙයක් නැහැ කියන පරක්කු විතර මං කෝ අනේ එහෙමත් ජීවිතයක්. මහණුනේ ඔකටද? එක එක්කෙනාගේ දකුණු අතක් වෙන්නේ මහණුනේ. ඉතින් අත්හරිනනේ මහණුන්. නමුත් හයිවේ බස් දෙකක් තියෙනවයි කිව්වා. ආයි සල්ලි උතුරනවා සට සට ගාලක හාමුදුරනේ සල්ලි වැටෙන. මං කෝ හාරි හොඳයි හොඳයි එනා. ඔයාගේ ගමන ඔයා යන මම්මගේ ගමන. මේ වගේ ගීයයත් එක්ක කතා කර අපිත් පිරියනවා. ඇයි ඒ මිනිස්සු හිතන්නේ මේ සල්ලි තියෙන එක තමයි මහණකම්? ගරු කරන්නේ සල්ලි වලට, වඳින්නේ සල්ලි වලට, වඳින්නේ පෙජරෝ එකට. නැතුව මේ සීලයට ගුණයට මේ සමාජ මේ පයින් සෙරෙප්පු නැතුව වඩන හඳුරු ගණන් ගන්නෑ. ඇයි ඉතින් මිනිස්සු හිතන්නේ ඒ වඩන්නේ? ඈ සල්ලි භාගෙ තියෙන්නේ එපා කියා කරිල්ල ගන්නත් හදි සීර හඳුරු ගන්නේ. ඒතර වැඩි පස්සෙන් එනවා. අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. අර තනියෙන් වඩන සානසර හරි සනීපයි. උන්වහන්සේට ලොකු දෙයක් කියලවත් කරගන්න බැ මිනිස්සු පස්සෙන් එන්නේ නැත්තම්. හැබැයි ගුණ දකින අය අර මලට ඇදෙන බඹරු වගේ අර ගුණවතුන් හොයාගෙන අත්තරණ කෙනා නෙවෙයි යන්නේ. අත්තරණ සමත් කෙනා එන සැනසිල්ල තියෙන එක තැනක
වෙනසීම තියෙන තව පැත්තක සසර එක පැත්තක නිවන තව පැත්තක මේ සැනසilla වෙනසilla එකතු කරන්නත් බෑ නිවනයි සසර එකතු වෙන්නෙත් නෑ නිවනට යන කට්ටිය වෙනම જાතියක් සසරට යන කට්ටිය ඕන තරම් ආන්න අර දැලෙන් මිදුණු කුරුල්ල වගේ තමයි සසරින් එතර වෙන අය දැලට අහුවෙච්ච අය තමයි හැමතැනම පේන රාග දේශ මොහ බරිතව මසුරු මදමාන වලින් යුක්තව මේ විදියට පැවිදි ස්වාමීන් වහන්සේගෙන විශේෂයෙන් යුතුකමක් නැත්නම් හිතන්න පුළුවන් අනේ මම මේවා දන් දීලා පිං රැස් කරන්න කොච්චර දිය තැන් තියද කුටි නැති දැන් වැඩ ඉන්නවත් නේ ආවාස තියෙනවා තමාර දුෂ්කර පළාත්වල ඇයි හිතෙන්නේ නැති ඇයි සල්ලි කැටේ හෙල්ලෙන්නේ නැත්තේ කියලා මිනිස්සු අහන්නේ මම නෙවෙයි මගෙන් වාහනයක් නැති තැන් තියෙනවා පයින් යන තැන් මගෙන් අහන්නේ මම මේ කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ කිව්වෙ මට ඒක වැඩක් නැහැ මොකද මට පයින් හරියන්න පුළුවන් තත්ත්වයක් තාම තියෙන නිසා නේද පයින් හරියන්න උනොත් යන්න වෙනවා බැහැ කියලා අඬන්නද දැන් මුකුත්ම නැති අවස්ථාවක් වෙන්න පුළුවන් පයින් යන්න පුළුවන් දුරක නම් අපි යනවනේ ඉස්සර ගියේ එහෙමනේ නේද එතකොට කන්න නැති වෙනවා මොකද කරන්නේ පින්ඩපාතේ හරි යන්න වෙනවා එහෙනම් අපිට මට තියෙන හැටියෙන් මං සතුටු වෙලා නම් ඔක්කොම ලැබිලා වගේ තමයි අනිත් අයට තියද නැද්ද කියලා මට ප්‍රශ්නයක් නෑ එතකොට තමන්ගේ ස්වභාවය ඕක වෙනකොට මම මේකයි මේ ඔබට ඒත්තු ගන්නන්න ගියේ අර දේවල් ලොකුවට හොයන්න ගියාම අල්ලගන්න ගියාට පස්සේ දුකයි සියලුම දේ මතහැලා නිදහස සිටීම ආයෙනවනම් එන්ට යනවනම් පොලිමට යන්න කියලා ඉන්නකොට මේ මගේ අද්දකින් මං කියන්නේ පින්වත් කාගවත් එවනේ මම මේ කියන්නේ අර මේ වැඩසටහන් කරනකොට අපිට අද්දකින්ම තියෙනවා දවස් 10කට කලින් ආපු කෙනා දවස් 10කට පස්සේ යනවා ඒ උපාසක උපාසිකාවන් මගේ කියලා හිතාගත්තොත් අනේ යන්න එපා තව දවසක් ඉඳලා යන්න කියලා අඬන්න වෙනවනේ මට එතකොට අපි සතුටු වෙනවා එන්නිය දැක සතුටු නොවි යන්නිය දැක දුක් නොවි හිටියා කියලා කවුද සංගාමජී කියන ස්වාමීන් වහන්සේට මේ වටිනා දේශනාව භාග්‍යතුන් වහන්සේ කරලා දෙන සංගාමජී සූත්‍රය උදාන පාළිය. මේක උදානයක් භාග්‍යතුන් වහන්සේගේ hina පහල කරලා දෙන මේ වැඩේට. මේ නෝනව දාලා තමයි සංගාමජී ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න ගියේ. බඩේ දරුවෙකුත් හිටියා. ඉතින් හිතන්න අද කාලේ ආයිද කියලා යන්න දෙයිද කියලා. යන්න නම් කැමති ඔය පිරිමි 100කින් අහුව 50ක් විතර කියන මන් නම් කැමතියි කියලා. අපේ නෝනානේ දෙන්නෙත් කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් එහෙම නෝනලා ඉඳීද දැන් ඉතාම කලාතුරකින් ඉන්න බව අපි දන්නවා අතලොස්සක් නමුත් බොහෝ දෙනෙක් නඩු දානවා වන්දි ඉල්ලනවා නඩත්තු ඉල්ලනවා හැබැයි බුද්ධ කාලේ නඩු දෙන්නේ නැහැ එහෙම සරල සමාජයක් තිබුණේ මොකද නැන්දම්මලා අනිත් අය එකතු වෙලා ළමයා හදාගන්න උදව් කරනවා එහෙම මහත් වෙන හැයි කියලා ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඉතින් ගොවිතැනක් බතක් කරන්නේ කල හිටියෙත් ගවපාලනයක් වගෙන කරලා තියෙන්නේ ඉතින් හිතුණා බණ ඇහුව ගියා රහත් වෙලා ගමට ආවේ දන්නේ නෝන දන්නේ රහත් වෙච්ච බව ගමේ ගෑනුකෝ අන්න ඇවිල්ලා පුද්ගලයා අල්ලගන්න එකයි තියෙන්නේ දැන් ගිහිල්ලා මායන් දාලානේ වෙන මායන් ඕනේ නැහැ තාත්තට පුතාණ ඉතින් එකම බැඳීම ඉතින් පුතා වරගෙන ගිහිල්ලා අඬවලා තිව්වා ඉස්සරහින් දැන් ස්වාමීන් වහන්සේ භාවනා යෝගීව සමාපත්තියෙන් එන ගහමුල ඉතින් සද්දට හැරලා බැලුවා බලනකොට අපෝ මේ දුක්ඛ සත්‍යය දුකනේ පුතාගෙන එකක් ආවේ නැහැ ඔළුවට දුක්ඛ සත්‍යයක් මේ මොන දුකක්ද කියලා ආයිමත් අද කරලා ආයිමත් ඇස් දෙක අනේ මේ පිරිමින්ට නම් හිතක් පපුවක් නෑ කියලා බැන බැන ළමයාත් වඩන් නෝනා ගියා. හැබැයි ඒ යාම තුල අපිට පේනවා නෝනා දැකලා සතුටු වෙන්නේ නෑ. නෝනා ගියා කියලා දුක්. ඒ සංවාදයේ සිද්ධිය දෙවුරම් වෙරිනම් බලන් ඉන්න භාග්‍යතුන් සජීවීව ළඟ නෙවෙයි. ඉඳන් ආනන්සනතර කියන්නේ සංගාමජිත් සංග්‍රාමයේ දිනුවා. යුද්ධ දිනුවා. ඇයි නෝනා ගැන ඇලීමක් නෑ. රහත් වෙලානේ දැන්. ඔන්න යුද්ධේ. දැන් මේ අපිට දින යුද්ධ ඒකනේ. නෝනා වත අරගන්න බෑ. මහත්ය වත අරගන්න බෑ. අත හරින්න යනවා අයල්ලෙනවා වෙන්න පුළුවන්. දුරට යනවා අය ළඟට එනවා ඔබ දුරට ගියාමයි වටිනාකම වැඩිය දැනුනේ කියලා හිතෙනවා නේ සමහරට සමහර නෝල්ල මහත්තර වටිනාකම වෙන්නානේ යනවා භාවනාවට අපි වල්ල ගන්නවා කියන අනේ සයන් අපි සසර දුකෙ මිදෙන්න බලනකොට මහත්තරගේ වැඩි කරන්නේ ආ භාවනාවට ඇවිල්ලා තියෙනවා බලනකොට ආයි දවස් 10කට හරි පෙරට වඩා ඇලුම් වැඩි වෙලා ආදරේ වැඩි වෙලා උමනාව වැඩි වෙලා ඒක වැඩි කරලා දීලා අපි උදව්වට අරන් අපි යමේට රන්ති සමහර මහත්තුරුත් එනවා නෝන දැන් වැඩි ආදරේ නේ භාවනාවට යනවා දවස් 10 ඉඳපන්කෝ මම දවස් 10කට එන්නේ නැහැ. උඹට මගේ අගේ තේරේද වෙන මිනිහෙක්ගේ අයිත් දන්නේ නැහැ. ඉතින් ඔය දෙකෙන් මොකක් වෙන්නේ? කොහොම හරි මොකක් වේවා ආරස්සක වැඩ පිළිලක් දාලා ඕන ගෙදරින්. ඉතින් නැත්තම් තිබිච් එකත් නැති වෙන උළු. ඒ ස්ට්‍රීම් ගැන මම දොස් කියනනේ. නමුත් එහෙම තත්ත තමයි අර ස්ට්‍රීම් ගේ තියෙනවනේ එහෙමනේ. අර චපලද මොකද වචනයක් කියනවා නේද? අර ඒක නිසා මම මේ අර මන මෙනාට්ටියන් කියන්නේ. ඒක නිසා එනවනම් උපාසක මහත්තුරු නැන්දම්මෝ ගෙදර තියලෙන්න. එයන් තමන්ගේ අම්මෝ තියලෙන්න ආරස්සාවට එතකොට යන්න වෙන්නේ නැහැ. මොකද එයා හොඳට බලනවා. ඇවිදින ඉරියව්වේ නම් නැන්දම්ම වාර්තා කරන පුතාට.
හරි එහෙනම් එහෙම එනවා කට්ටිය ඇවිල්ලා ආයෙත් යනවා දුරට ගියාම ඔබේ වටිනාකම මට වැටහුණේ වැඩියෙන් වැටහුණේ දුරට යන්නේ සර් ගීතයත් තුන අපි පොඩි කාලේ තරුණ කාලේ මේ දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ලං වුණා කියලා ඔය දෙහි මලද මොකද්ද මලක් ගැන කිව්වේ දෙහි මල සුවඳද මන් දන්නේ නැහැ ඒ මොන මලක්ද දන්නේ ඉස්සර අපි ඒ ඉස්කෝලේ යන කාලේ මල්මයි තිබුණේ දෙහි මල් පතෝල පතෝල මල් වැටකොළු මල් ඒ කියන්නේ ඉස්සර කතාව දෙන සින්දු හදපු නැති මලක් නැත පුළුවන් නම් එහෙම මලක් හොයලා දීපන් කියලා කිව්වා ඒ තරමට ගස්වල මල්වල මල් හැබැයි ඒ හැම මලටම උපයාගලා තින්නේ උපාසිකාව මගේ වචනෙන් කාන්තාව නාරලතා මල් ඔය ඔක්කොම මල් තියෙන කාවෙනුවෙන් මේ එක පිරිමේට මලක් නැහැනේ කෙහෙල් මලක් දන්නේ නැනේ මලක් නැහැ ඒතොර මේකෙන් පේනවා අපිට තියෙන බැඳීම කොච්චර ලෝකේ ලේසිද ඒතොර සංගාමජී තෙරුන් කරේ ඉතා විශිෂ්ට දෙයක් නෝනා විතරක් නෙවෙයි උපන් දින්න හිටපු තමන්ගේ ලෙයින් ඉපදෙන දරුවා පවා මූණ බලන්න නැතුව ගියා නේ හරි අමාරු දෙයක් ලෝකෙට නමුත් මහ උතුමන්ට පුණ්‍යවන්තයාට ඒක අමාරු නෑ මොකද පුරුදු කරපු නිසා. හැබැයි ලෝකෙට සාපේක්ෂව ගත්තොත් විශිෂ්ට දෙයක්. අපේ බෝසතාණන් වහන්සේ කරේ උපදුන දවසේම පුතාව ඉඹින්නවන්න නැතුව තමයි වැඩි. ආයියාවේ අවුරුදු 7කින්. තාත්තව මොන පාඩද කියලා පුතා දන්නේ නෑ. පස්සේ අම්මනේ ගාතක නමයකින් කියන්නේ. චක්කවරං තිත රත්තු සුපාදෝ ආදි වශයෙන්. මොනවද ඒ ගාත? නරසී ගාත. ඒ පුතාට තාත්තගේ ලස්සන ටික කියලා දෙනවා. ඒක නඳුර ගන්න ඊපස් දුවන් යන්නේ නේද? එතකොට මේවා විශිෂ්ටතම අත්හැරීම්. යුද්ධ දින්න වෙන්නේ ඒක නිසානේ. එහෙනම් එනවා කියලා සතුට වෙන්නත් එපා, යනවා කියලා දුක් වෙන්නත් එපා. සිද්ධියක් විතරයි. වර්තමාන ශ්‍රේණියේ ඉන්න. ඒක තමයි අපි භාවනා, අපේ කමඨාන. මේ වර්තමානයේ ඉන්න. හුස්ම නම් හුස්ම බලන්න. පිම්බීම හැකිලිම නම් පිම්බීම හැකිලිම බලන්න. සද්ද නම් සද්ද බලන්න. රූප නම් රූපයක් නම් රූපේ බව දැක ගන්න. බල බල ඉන්න නෙමෙයි දැක ගන්න. දැකගෙන ඒක නැති වෙලා යන බව දැන ගන්න. ඔව් අනිත්‍ය බව දැනගන්න. ශබ්ද කියන දිගටම සද්දෙන්නේ නෑනේ. ශබ්ද එනවා පවතිනව යනවා. දැන් මුහුදු වෙරළට ගියා අපිට හොඳ කමටහනක් ලැබෙනවා. මම පසුගිය කාලේ පුරුද්දක් වශයෙන් හවසට මුහුදට ගියා. මේ මුහුදට ගියේ රැල්ල පා ගන්න නෙවෙයි. හැබැයි රැල්ලට මේ වැල්ලට ගියේ. වැල්ලට ගිහලා රැල්ල එනවා. රැල්ල එනකොට අපිත් ඉන්නවා. හිටපු ගම රැල්ල මගට එනවා. හිටපු ගම අපිවත් පහු කරන් යනවා. යන කොච්චර දුර ගියත් එයා ආයෙත් යනවා. ඒතර කමටහන මොකද්ද? එනවා නවතිනවා ආයෙ යනවා. ආපු ගමන් ගියානේ වෙනේ. ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳලා අපි පොඩක් තෙමලා තමයි යන්නේ. එයා මතකේ දීලා යනවා අපිට තෙමලා. උඹ ආව කියලා තේ පෙන්නන්නේ අපේ ඇඟේ වැලි ගාලා යනවා එයා. එතකොට ඒ මුහුද කමටහනක් වෙන්න නම් අපි ප්‍රඥාවන්ත වෙන්න එපැයි. දැන් බොහෝ ජනතාව මුහුදු වෙරළට යන්නේ මේ කමටහන් වලට නෙවෙයිනේ. ජීවිතේ විඳින්නනේ යන්නේ. ආස්වාදනය කරන්නනේ. රැල්ල පාගන දුවනෝ නේද? ඒකනේ වැලි මාලිගා හදනෝ. ඒවත් කුඩු වෙලා යනවා. හරියට අනිත්‍ය තියෙන තැන තමයි මුහුදු විරල කියන්නේ. ඔබ මුහුදු විරලක ඉන්න කෙනෙක් නම් අයිනක හොඳම දේ ඔබ යන්න මුහුදට, හවසට. අවුව තියෙනකොට ටිකක් අමාරුයි හවසට යන්න. බැහැගෙන යනකොට. ඒතර ඉරත් පස්සකින් බැස යනවා. රැල්ලත් පේනවා. අර පෙන නැගී නැගී බිඳි බිඳි යනකොට අපිට තේරෙන්න ඕන මේ රූපකලාප මිදෙන්නෙත් අරවත් රූපකලාප තමයි. ජලය කියන්නේත් රූපකලා ආපෝ ධාතු. එතකොට භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසුවේ තනිකරම සබා දහමට සබා දහමි ඔය උපමා ගොඩක් ඕනනම් බලන්න දේශනාවල උනතරන් තියෙනවා මේ දහ සබා දහම සඳ උපමා කරලා තියෙනවා වනයේ උපමා ඔව් නෙල්ලි ගෙඩි උපමා කරලා තියෙනවා ගඟ උපමා කරලා තියෙනවා එතකොට භාග්‍යවතුන් වහන්සේ වෙන ග්‍රහලෝකයක තියෙන දෙයක් නෙවෙයි අපිට කියා දෙලා තියෙන්නේ මේ ලෝකෙම තියෙන අපිත් එක දක්ෂ වෙනවා අපි මුහුදට යනවා සයුර උපමා කරලා කරපු දේශනා ගොඩක් තියෙන භාග්‍යතුන් වහන්සේගේ ඔය පහාරාද සූත්‍ර වගේ වයි තියෙනවා සයුරේ අසිරිය සසුනේ තියෙනවා අංග 8කින් ඊළඟට අනමතග්ග සංයුතේ තියෙනවා දැන් අපිට ගියාම ඒවා සිහි වෙන්නේ නැහැ මොහොතට ඇඬෝ කඳුළු මේ මම සසරෙදි අම්මා තාත්තා මැරෙද්දි ඥාති මැරෙද්දි වියසනවලදී අපි අඬපු කඳුළු තමයි මේ තියෙන්නේ ඒ වගේ තමයි අපි හෙළපුලියේ මේ තියෙන්නේ අපි අම්මලගෙන් බිපු කිරිමේ තියෙන්නේ. එහෙම උපමා තියෙනවනේ දේශනාවේ. එහෙනම් මුහුදු වෙරළට ගියාම මේ විනෝද ආස්වාදයේ ලැබුට කමන්නේ කැපයි ඒක. හැබැයි අපිට සංකල්පනාවක එක මොහොතක් කරෙන්න ඕන මේ කඳුළු සයුර, මේ ලේ සයුර, මේ මව් කිරි සයුර, මේ බිඳි බිඳි යන නාම රූප විශේෂී රූප කලාප ආපෝ ධාතු ටික. ආපෝ ධාතුරනේ පටවිත්වෝගේ තියෙනවා. ඇඟේ වදින්නේ පටවිනේ. නේද? සිසිල දෙන්නේ අර තැවිරලා යන්නේ ආපෝ. ඊට පස්සේ වැගිරලා යන්නේ ඒක සීතල තියෙනවනේ ඒක සීතල තියෙනවනේ දැන් උණුසුම නැති වෙන්න පුළුවන් සමහර රත් වුණා නම් උණුසුම තියේවි ඒතර වායෝ ධාතුකුත් ඔක ඇතුලේ තියෙන අර හුලඟට එන්නේ වාෂ්ප වගේ ඒතර මේ හතරෙම කැටි වෙච් එකක් තමයි හැබැයි අපිට පේන්නේ
ආපු ධාතු ප්‍රකටයි. ඒ කියන්නේ වැගිරෙන්නේ. එන උතන තියෙන රූපකලාප වල බිඳී යාමක්. එනම් ප්‍රඥාවන්තයෙට මුහුද දැක්කොත් එයා එතන නිවන් දකිනවා. දැන් මම ඕක පුරුදු කරයි කියලා කවදාරි මම නිවන් දකිනාද මට මුහුදයින යන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අහලා. මං කොහෙද නිවන් දකින්නේ එතකොට? මුහුදයිනේ. ඔව්. තමට මුහුදයිනේ බණක් කියන්න පුළුවන් ද භාග්‍යවතුන් වහන්සේ නමක්. මුහුද නම් මම ආස්වාදනය කළේ මම දැක්කේ. අර ඒක නිසා තමන් වැඩිපුර පුරුදු කරපු එක අනුමයි බුදු කෙනෙක් හම්බුණ දේශනාවක් පවත්වන්නේ. දැන් රන්කරුවෙක් කියලා හිටපු ස්වාමීන් වහන්සේට දුන්නේ අසුබකමට අහන්. හරියේ නැහැ. ඇයි රත්තරන් මල්නේ හදන්නේ අර ගිනි රස්නේ අර මේ විහිදෙනවලුනේ රත් කරනකොට ඒකෙන් ඒ මලක් වගේ විහිදෙනවා කියන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දන්නේ හැඩේ ඒකේ. ඒ හැඩේටම මවල දුන රතු නෙළුම් මල. වතුර බේරෙනවා, පිණි බේරෙනවා, රස් ලස්සනනේ අපි උනත ආසයිනේ. නැවුම් නෙළුම් මලක් අතර දුන්න බල බලින් ඒ සනසේ වැලිගොඩේ ගහගෙන බලාගෙන හිටියා භාවනා කර කර. ලස්සනයි කී හිටියේ මම බලනකොට මොකද වෙන්නේ නැව්වට. ටික ටික මිලන වෙලා මල පර වුණා. ආන සංස්කාරය අනිත්‍යයි මේ මලසේ. අපි ওই ගාතවලත් කියන්නේ නේද? පුප්පං මිලා යාති යතයිදම් මේ කායෝ තත යාති විනාශ භාවං. මේ මල මිලිනවන්නේ යම්සේද මාගේ කයත් විනාශ වෙයි මැරෙයි. ගාත කියන තේරුම් දන්නේ. ඒක නිසා අවබෝධ ඥාණයට එන්නේ නැහැ. තේරුම් අරන් කිව්වොත් තේරෙනවා මෙතන තියෙන අනිත්‍ය භාවනාව මල් පූජාවෙත්. මල පුදන්නේ මේ නිකන් පින් රැස් වෙන විතරක් නෙවෙයි පිනුත් රැස් වෙනවා. හැබැයි අපිට මල් වට්ටි අස්කරද්දී අනිත්‍ය වැටහෙන්න ඕනේ. කය පිළිබඳව. උදේ ලස්සනට තිබ්බ මල් දැන් පර වෙලා. හොඳට ඉපදිච්ච මේ ළමයා නාකි වෙලා දත් තෙල්ල කෙස් සිදලා තමයි ඇදගෙන වැටෙන්නේ. ඕන්න ධර්මය. එහෙනම් මේකට ආවොත් ඔබට නිවන් දකින්න පුළුවන්. එකම දේ වුණ ප්‍රඥාව තියෙනන් තේරෙනවා. නේද? ස්වාමීන් වහන්සේ මහා ලොකු ගැඹුරු දෙයක් කිව්වේ නෑනේ. අපි දැකපු දේවල් නේ කිව්වේ. ඉතින් ඒ හම්බන්තොට එල්ලුම් ගහ තියෙනවා. පරණ එල්ලුම් ගහ. එල්ලුම් ගහ යට වාඩි වෙලා මරණ සතියත් වඩන ගමන් අනිත්‍යත් වඩනවා. වඩන සමහර අය බය එල්ලුම් ගහට යන මුගුගේ මැරිච්ච කී දහක් කී දෙනෙක් ඔතන ඉන්නවද දන්නේ නෑනේ. මොකද සුද්ධෝ ඉන්න කාලේ එල්ලුවනේ අපේ මිනිස්සුකේ. හරි. එහෙනම් ඒ පරිසරයේ අපි හම්බන්තොර නිසා අපි දකිනවා. මේ දික්කල්ලෙත් මම හිතන තියෙනවා. මොහොත තියෙනවා. එහෙනම් අපි මොහොතට ගිහිල්ලා ආස්වාදනය කරන්න ධර්මයේ. එතකොට ඔබට සතුටක් දෙනේවි. මමත් ධර්මය දැක්කාය කියලා. එතකොට ස්වාමීන් වහන්සේට මේ සප්පාය ටික ලැබුණා. අර කො පරිසරය හරි ගියා. කෑම ටික හොඳට ලැබුණා. එකම අඩුවයි තිබුණේ කෑම. පුද්ගල ටික කොහොම සප්පාය. කල්යාණ මිත්‍ර ටික නේ ආවෙත් එකට. ඔක්කොම ලැබිලා දැන් සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නත් ඕන. එහෙනම් ඊසානසල ධර්ම සාකච්ඡාවක් හැම සතියෙම කරනවා. දවස ගන්න නෙවෙයි සතියේ සැරයක් කරලා තියෙනවා. ඒක ඉස්සර තිබිච්ච දෙයක්. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ අතර සතියකට වරක් හොඳට සාකච්ඡා කරනවා. කැටළු ධර්මය ගැන තියෙනවා. ඊතුරු දවස්වල කතා වැඩි කරන්නේ නැතුව ඉන්න. ගොඩක් අය කතා නොකරම ඉන්නවා. එතකොට තමයි හිත වැඩෙන්නේ. ඒකයි අපි කතා බහ අඩු කරන්න කියලා මේ යෝගාවචරයන්ට අපි ඉල්ලීමක් කරලා තියෙනවා. සාමාන්‍ය නීතියක් වශයෙන් උදාලා තියෙනවා. දුරකථන අයින් කරන්න කියලා තියෙනවා. මොකද ආපු වැඩේ කරන්නේ නැහැ. අද එනවා හෙට එනවා කෝල් එකක් අම්මා මල ආච්චි මල ආච්චිගේ ආච්චි මල වඳ පුංචි අම්මා මල ඔහොම එනවා. දැන් මෙහෙ භාවනා කරන ගෑණිට ඉන්න විදියක් නැහැ. මොකෝ අර මලක දර ආරංචි වුණානේ. හැබැයි ටෙලිෆෝන් එක මගේ ළඟ නා මට නම් කෝලගෙනේ මම කියන්නේ කවුරු මලත් මොකද මට යාලා මැරුණා කියලා ලැබෙන දෙයක් නැහැ නේ. මේ මිනිස්සයා භාවනා කරොත් මට පින් රැස් වෙයි නේ. ඒසම් මං අන්නේ යාලා ආරක්ෂා කරනවා. ඒතොර එයා දන්නේ දවස් 7කටත් ඇයි යන්නේ ආවේ නැත්තේ? අනේ මං දන්නේ නැහැනේ මෙයා. ඇයි? අර හාමුදුරුවෝ ටෙලිෆෝන් එක උදුර ගත්තානේ. උඹ අල්ලගනින් ඒ හාමුදුරුවෝ මාව අල්ලගන්න. ඉතින් මට තමයි හෙන පතිත වෙන්නේ. ඇයි මේ කට්ටියගේ sannivedana වලට බාධා ඒක පිනක්. ඇයි ඔය දවස් 10 7 ඉන්න වෙන්නේ ඔක වැඩ කරා නම් දවසින් දුවනවා. ඒ තරම් පණිවිඩෙනවා. ඒක කකුලක් කැඩුනත් කකුලක් තුවාලුනත් කහන්න ගත්තත් කොහේ හරි කතා කරලා කියනවා. දැන් පුතාණන් ගෙදරින් අම්මට කියන්නේ නැද්ද? අනේ යාම කකුල කහනවා අම්මා ඉන්නකෝ කහන්න. දැන් මේ හැතැම්ම ගණන් ගෙවන් අම්මා දුවන්න ඕන කකුල කහන්න. නින්ද යන්නේ යාම පොඩ්ඩ ඔළුවත ගාන්න ඉන්නකෝ. කරන්න දෙයිද වැඩේ? කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔය මාර්යාගේ වස්තුවක් වෙන දුරකතනිය ඉවත් කරන්න ඕනේ. සමහර අය දෙකක් ගෙනල් එකක් අංග ගන්න. කාට කොලේ වහන්නේ? අපිට කොලේ වහන්න. කාටේ වැහෙන්නේ අන්තිමට? තමන්ට. රෑ 12ට දරුවෝ කරන් කෙඳිරි ගා ඉන්නවා. ඉතින් කෙඳිරි ගානන එන්න ඕනේ. ගෙදරි නම් කෙඳිරි ගාපල්ලකෝ. මුකට මේ සල්ලි වියදම් කරන් තෙල් පුච්චන් ආවේ නේ. එහෙනම් 100ට 100ක් තමන් අවන් කරන. ඇත්තටම අපි ගිහිල්ලා බෑග් ගවුසලා බලන්නේ නැහැ. තව දුරකතනයක් තියෙද කියලා. නමුත් එතනම තමයි පරාදයිනේ. අවංකභාවයේ බිඳුවයිනේ. එහෙම තියෙන දත් පැවිදි වෙන්න සමහර දෙකතරයක් කෙනෙක් ආවා. එයා කබල්ම ෆෝන් එක මට දුන්නා.
හැබැයි මටත් මෙහෙම බොරු කරන්න බෑ. අපේ ආරණ්‍ය ඇතුළේදී බොරු කරන්න බෑ කාටවත්. මම නිකන් කුටිචාරිකානොට මට පේනවා මේ කණ්ණාඩිය ඇස්සේ බාත්รูම් එකේ පොඩි වයර් එකක් තියෙනවා. කළු පාට. මම වයර් එක දිගේ ගමන් කළෙමි. යනකොට ටැබ් එකක් තියෙනවා. කණ්ණාඩිය ඇස්සේ ඉතා සූක්ෂම ලෙස සංගවා තබා තිබේ. ඒතර ඔහු කෙරේ විශ්වාසය අපිට 100ට බිඳුව වෙනවා එතන. පැවිදි කරන සුසු නැද්ද? සුසු නෑ. තියාගන්න එකනේ ප්‍රශ්නේ. බොරු කරන එක. ඔව් ඔයා කිව්වනම් මට අනේ ස්වාමීන් වහන්සේ ගේම් එකක් ගහන්න තියෙනවා. මම මේ ගර්ල් කෙනෙක් එක්ක පොඩ්ඩක් කතා කරනවා. කමක් නැ කියන්නේ. ඉතින් ගර්ල්ව තියාගෙන නේද නේද? තමන් උපාසිකාවක් වෙන්නත් පුළුවන්. එතකොට එහෙම පේනවද ඔබට තමන් එතන පරාද වෙන හැටි? ඇයි මේ? අවංකභාවය නැති නිසා. බොරුව නිසා. එතකොට බොරුවෙන් කවදාවත් නිවන් දකින්න බෑ. කෙලින්ම කියන ලෙඩේ බඩේ අමාරුවක්ද ප්‍රශ්නයක්ද එකම කෙනෙකු මට නිින්ද යන්නේ. නින්ද යන තුමා සයනස මම මොනවයි කරන්නේ? මට ධර්මදේශනා ටිකක් අහන්න මට දුරකතනේ දෙන්න. ආන කොන්දේසි සහිතව යාට දුන්නා. ඔව් සීමා සහිතවනේ. දේශර අහන්න හැබැයි කෝල් කර කර ඉන්න එපා. ඒතර කතා කිරීමේ වෙන දේ මම මේ කියුවා ඔබට භාවනාවක් වැඩෙන්නේ නැහැ. හිත නිවන්න නිවා ගන්න ලැබෙන්නේ නැහැ. තනිකරම හිත ඇවිස්සෙන වැඩක් තමයි වෙන්නේ. ඉතින් මේ විදියට ස්වාමීන් වහන්සේල වස්තුම් මාසේ අවසානයේ සියලු දෙනා වහන්සේම මාතික මාතාගේ උදව්වෙන් අරිහත්වයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. ඒ සිව්පිරිසිඹියා සහිතව. ඉතින් හරියට වින්දුනානේ උපාසකම්මන වෙන්න අපිට රහත් වෙන ලැබෙන්නේ නෑ. උපාසකම්ම ඉතින් ඔක බලබලා අපිට ගෙනත් දුන්නනේ දානේ. අනේ බොහොම පිං උපාසිකා. අනේ ඒක තමයි සාන්නංශ. ඔබ වහන්සේල යන තැනක මාව සිහි කරන්නකො එන. හරි නේද? ඒක අර ලෙන්ගතුකමක් වගේ තියෙන. නමුත් අනාගාමි ආර ශ්‍රාවිකාවක් රහතන් වහන්සේ කෙනෙක් ඉල්ලපු ඉල්ලීම බලන්න කොච්චර වටින ඉල්ලීමක්දනේ. මාව සිහි කරන්න ඒ ඇති. එන්න කියලා කිව්වේ නෑනේ. මාව සිහි කරන්න ඒ ඇති. මගේ උදව්ව සිහි කර. ඒකත් අර සමු ගැනීමේ වචනයක්. ගිහින් එන්න කියලා අපි කියන්නේ අන්න ඒ වගේ එකක්. එහෙනම් ඔබ වහන්සේලා මාව මතක් කරන්න. සැපෙන් ඉන්න කියලා කියන්න. ආශිර්වාද කරන්නට. මොකද අනාගාම වුණත් ආශිර්වාද ඕනේ. තාම රහත් වෙලා නෑනේ. ඉතින් ඔය විස්තරය කියලා ස්වාමීන් වහන්සේලා සවැන්නෝට දෙවුරම් වෙහෙර කියනවා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා. තව සවැන්නසින ඕක අහන් හිටියා. ආ හොඳ උපාසිකාවන්නේ. හිතන හිතන එක දෙනවනේ. මාත් යනවා කියලා අර ගමට වැඩියා. වැඩම කළ මහන්සි පිට හිතුවා අනේ මට හරි මහන්සි කුටිය අතුවා ගන්න බෑ. අතු ගන්න කෙනෙක් එව්වනම් හොඳා. හිතනකොට මොකෝ අන්න සේවකයට අන්න මේ ස්වාමීන් වහන්සේ වැඩලා ගිහිල්ලා කුටිය අතු ගන්නට. එතකොට එයා අත්තා. ඊපස්සේ අතු ගාලා ගියට පස්සේ දැන් මට හකුරු පාණයක් ඉස්සර තිබුණා. හකුරු දිය කළ බොනෝ වතුරේ. සකුරු පාණේ එහෙල රජ කාලෙත් තිබිලා තියෙනවා අපේ රජවරු අතර. ඒ ඉස්සර තිබිලා තියෙන දෙයක්. අපිටත් හොඳයි නේ හකුරු ටිකක් දිය කළ බොනෝන. චතු මදුර වගේ මේ ආහාර හොඳයි. ඉස්සර උදේ ආහාරයට පවා සිංහලේ වරන් දෙනවා චතු මදුර. දැන් චතු මදුර කොහොමද දන්නේ නැහැ. සූප කිදද කියලා අහනෝ. වියලිච මිදිද කියලා අහනෝ. ඒවා නෙමෙයි චතු මදුර. ගිතෙල් වෙනරු උක්සකුරු මීපැණි. මේ සතර සමවගෙන මිශ්‍ර කරලා ගන්න එකක් නේ. ඒකවත් දන්නේ නැගෙන අපි පාවිච්චි කරන්නේ මොනවද එහෙනම්? විෂ. මේ ඖෂධ ගන්න අපි නේ. සකුරු පාණයක් එවත්වා කියලා තුවා එවනවා නම් හොඳයි. හොඳ එවන්න කියලා කිව්වෙත් නැහැ. දැන් නම් කියන්නේ කෝල් කළානේ ඉස්සර. හිතින් හිත බැලුවා. ආ ස්වාමීන් වහන්සේ රකුරු පානයක් ආ හැදලා යවුවා. ගිලම්පසක් හදාගෙන උපාසිකාවත් ආවනම්ද බලන්න මට. අනේ ඔව් ආව තැරසිලා ලස්සනට ආවා. ඔබද මේ මාතික මාතාගේ? ඔව් මං තමයි. ඔබට දිවස් තියෙනවා කියන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේලට දිවස් තියෙනවනේ. දැන් ඒකෙන් අපිට එකක් ගම් වෙනවනේ. තමන් තුළ ගුණයක් තියෙනවනේ. ඒක හංගන්න බැලුවානේ. දැන් මොකෝ කරන්නේ? නැති ගුණත් පෙන්වනවා දැන් නම්. සෝවාන් වෙන කලින් දහපාරක් විතර සෝවාන් සාතික දීගෙන ඉවරයි. ඒකෙන් පේනවා අපි වැරදි පොටක ඉන්නේ. හරි පැත්ත මොකද්ද? අධිගම අල්පේච්ඡ බව. ලැබූ මාර්ගඵල ධාන අභිඥා වලට අල්පේච්ඡයි. කවුරුවත් දැනගන්නවට කැමති නැහැ. නිදාන වගේ මේවා. නිදානියක් දැනගන්නවට කවුරුත් කැමති නැහැනේ. ආන්නේ නිසෙතුමිය කිව්වා ස්වාමීන් වහන්සේටත් තියෙනවනේ. නෑ නෑ මම මෙහන්නේ ස්වාමීන් වහන්සේට නෙවෙයි. ඔබතුමියට දෙන කෙලින්ම හැව. කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම නැත්තම් මෙහෙම කරන්න බෑනේ. එහෙම ඕ කිව්වේ නැහැ. ඔව් කිව්වේ නැහැ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේට එකපාරට කල්පනා වුණා මම මේ හොඳ හොඳ ඒවා ඉල්ලපුවානේ දැක්කේ මට රාගසිතක් එහෙම ආවොත් ඒ වැරදි දේවලු හිතෙනවනේ එකපාරට. ඒකත් මෙයා දකින්න ඊට පස්සේ මාව වෙහෙසටපත් කරා. ඔබ වහන්සේ මෙහෙම එකක් හිතුවද මං ගැන? එහෙම හිතන්න පුළුවන්. අනේ මෙතන නම් හොඳ නෑ පාසික මට නම් ඉන්න බෑ. මම යනවා කියලා ඉක්මනටම ආවා. උපාසකම නෑ නෑ ඉන්න ස්වාමීන් වහන්සේ මම සලකන්න ඉන්නේ නෑ නෑ මට බෑ මම යනවා. මෙතන ඉන්න බෑ ඉක්මනටම වැඩියා. දැන් ගියපයින් ආවම හව ස්වාමීන් මේ භාගතුනේ ඇයි වැඩේ කෙරුන්නේ නැද්ද? අනේ ස්වාමීන් වහන්සේ එතන ඉන්න බෑ. ඒ ගෑනු කෙනාට ඔක්කොම පේනවනේ. අපි හිතන නරකේවත් පේන්න පුළුවන්. හරි ඔබට එක දෙයක් රැක ගන්න පුළුවන්ද? ඒ මොකක්ද සාවින්නාස්? ඔබට හිත රැක ගන්න පුළුවන්. ආ ඒක නම් පුළුවන්. ලොකු දෙයක් නෙවෙයි. ඒ නම් එක එකව හිතන්නේ නැතුව හිත රැකගෙන ඉඳපන් කිව්වා. හරි ආයි ගියා.
ඉතින් අර වගේම කැමැති කැමැති දානමාන ලැබුණා. ඒ ස්වාමීන්වහන්සේ ඉක්මනින්ම රහත් වුණා. රහත් වෙලා බැලුවා අද මේ උපාසකම මට පිහිට වුණා. සසරෙදිත් මට මෙයා පිහිට වෙලා තියෙනවාද කියලා අර තමන් වහන්සේගේ පුබ්බේ නිවාස ඥාණයෙන් ආත්ම එක දිගට නම් 99ක් බැලුවා. 99ම මෙයා බිරිඳ. ආන්න බන්ධනේ තියෙනවනේ. බිරිඳ වුණාට මොකද පරපුරුෂයන් සමග මිත්‍ර වෙලා මෙයා මරලා. ආපෝ මේ කාන්තාව කරපු සැහැසි කර්මයක් නේ. දැන් රහත් නිසා දේශයක් ඇති වෙන්නේ නැහැ. අර සංවේගය ඇති වුණා මොන තරම් පවක්ද මේ කාන්තාව මටම කරලා තියෙන්නේ. ඊට පස්සේ උපාසිකාවක් බලනවා අපේ සයන්නාසේ රහත් වෙලාද කියලා දිවසින් බලනකොට රහත් වෙලා. දැන් මොකද කරන්නේ? බලනකොට 99ක් ආත්ම බලලා 99 මා කෙරේ කලකිරිලා. ඊට පස්සේ එතනම දිව කන යොමු කරලා හඬනගල කියනවා එහෙන්නට ස්වාමීන් වහන්ස තව එකක් බලන්න. 100 හොඳයි. ඇයි? 100දී මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් උපාසිකාව දිවි පුදලා තියෙනවා. කැලේදී සතෙක් හරි පයින් නැති සතාචරයට පැනලා තියෙනවා. එතකොට අර 99ම කැපුණා 100ෙන්. ඇයි? ඒකේ දුදව්වක් කරලා ජීවිතේ පවදිලා තියෙනවානේ. ආන්න එතකොට සතුටු වුණා. එහෙනම් මේ උපාසිකාව මා වෙනුවෙන් ජීවිතෙත් පූජ කරලා. එතන එතනින් කතාව 101 බලන් ඉන්න එපා. මොකද අපි දන්නේ නැහැ ඒක. 100යි බැලුවේ හොඳේ. 100යි බැලුවේ පොතේ තියෙනෙත් එච්චර අපිට දැන් දිවස් නැහැ. ඒක කිය යුතුමයි. එනනම් හොඳ කතාවක්. ගිහි කෙනෙක් කොහොමද පැවිද්දෙට උපකාර වෙන්නේත්, පැවිද්දෙක් කොහොමද ගිහි කෙනාට උපකාර වුනේ? දානමාන හොඳට දීමෙන් තමයි ගිහි කෙනා උපකාර කළේ. පැවිද්ද කරේ මොකද? කමටහන් කියා දුන්නා. වැඩෙව්වේ නෑ, වඩන්න කියා දුන්නා. තමනුත් වඩන ගමන් දැන් ස්වාමීන් වහන්සේ වඩන්නේ නෑ. උපාසකම් වල කියන වඩපන්. ශක්තිය තියද අඩුද? එතනම ශක්තිය අඩුයි. එතන තියෙන අර ශක්තිවත් දැනෙනවා කෙනෙක්ට හිතතුලීම දැනෙනවා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරලා අපිට කියලා දෙනකොට හොඳට තේරෙනවා. ඇයි උන්වහන්සේක කරන්න උත්සාහ කළා තියෙනවා. වැර යොදලා තියෙනවා. අමාරුවේ පැටලලා තියෙනවා. ඒ නිසා මෙයාලට මුහුණ දෙන්න ප්‍රශ්න කලින්ම උන්වහන්සේ අද කාලේ හැටියට ඒකවත් දැනගෙන ඉන්න ඕනේ. දැන් දිවස් නැති නිසා. ඒතකොට ඒ අනුව තමයි ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා අවවාද අනුශාසන කරන්නේ. ක්‍රමයේ වෙනස් වෙන්න පුළුවන්. සමහරට කියන රූප නොබලා ඉඳලා නිවන් දකින්න උත්සාහ කරන්න. සමහර සයන්ස් කෙනෙක් කියන හොඳට බලලා නිවන් දකින්න. ඉතින් දෙකම හරි. පිතයි සෙම වගේ හැබැයි. පිතර සෙම ගැලපෙන්නේ සෙමට පිත ගැලපෙන්නේ. හැබැයි පුද්ගලයෝ ඉන්නවා රූප බලන්න ආස කට්ටියකුත් ඉන්නවා. බලන්න නැතුව ඉන්න පුළුවන් අයත් අර බලන්න එපායකෝ ගම වෙන්නේ ගැටෙනවා. කවුද ගැටෙන්නේ? රූප බලන්න ආස කෙනා. අනේ කරන්නේ කොහොමද ඒ වැඩේ? ඒ භාවනාව හරියන්නේ යාසසරණ බලල කරන්නකෝ. විඳලා විඳලා නිවන් දකින්නකෝ. හරි සතුටුයි. එහෙනම් වර්තමානසනේ ඉන්න අපිත් අනුශාසනා කරන බහුල වශයෙන් ඔබට ජීවිතේ විඳින ගමන් සිහියෙන් ඉන්න. ජීවිතේ පැනලා ගිහිල්ලා සිහියෙන් ඉන්න බෑ. හරිද? කැලේ හැංගිලාම ඉතලා නිවන් දකින්න බෑ. ලෝකෙටත් පොඩ්ඩක් බහින්න ඕනේ. දැන් අපිත් කැලේ ඉන්න ගමන් අපි පොඩ්ඩක් කොළඹ යන්න ඕනේ. එතකොට බලා ගන්න පුළුවන් කෙලෙස් අඩු වෙලාද වැඩි වෙලාද. පරික්ෂණයක් කරගන්න පුළුවන් සොයන්ව තමන්ට. එහෙනම් තමන් සිහිය පවත්වන්න ඉන්න ඕන තැනක. ආරණ්‍යද, ගමේද, පන්සලේද, නගර මැද්දේද, නේ, ගෙදරද, කොහෙද කමන්නේ. ඒ හැම තැනකම සිහියෙන් නම් දකින්නේ සෑම දෙයක්ම. සිද්ධියක් කියලා විතර නම් මං හිතනවා ප්‍රශ්න ගොඩක් අඩු වෙයි. ඒතොර ප්‍රශ්න ඔස්සේ එල්ලි එල්ලි යන්නේ නේ. වෙලා ඉවරයි. වෙච්ච දෙයට අඬලපලක් නැත නේද? ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර හරි රැකගන්නේ කියලා නේද? එතකොට ඒ තියෙන තැනින් සතුටු වෙනවා. තියෙන වර්තමාන ශනේ දුක් වෙන්නේ නැතුව ඉන්නවා. එයා මේ මොහොතේ සතුටින් ඉන්න කෙනා බවට පත් වෙනවා. දැන් බලන්න සතුටින්ම නේද? මම සතුටින් ඉන්නේ. ඇයි? මට උපාසකම් වල උපාසක මහතුරු ටිකක් හවුනා බණ ටිකක් කියාගන්න. දැන් මම උන්දල අල්ලගෙන වාඩි කරගෙන මම බණ කියනවා. දැන් මේ කට්ටිය නොසිටියනම් මම සතුටු වෙන්නේ නැහැ. එතකොට මට ඒක වීරයක් ඇති වෙන්නේ නැති දෙයක්. ඇයි? කවුරුත් නැහැනේ. දැන් බණ කියලා පුරුදු වෙන්න පුරුදු නැහැනේ අපිට තනියෙන්. නමුත් කැමරාවක් ඔන් කරගෙන කියන්නගෙන බණ කියවේයිද? කියවේ. කියන්න පුළුවන් SPA ගෙන අපිට පුළුවන් කියන්නට. නම් මං හිතනවා ඊට වඩා අද මේ දේශනාව සාර්ථක වුණා කියලා. කලින් දේශනාවේදී අපිට කවුරුත් හිටියේ නැහැ ගිය මාසේ දවසේ. මොකද එදා කවුරුත් ආවේ නැහැ. දායකෙක් හොයාගන්න බැරි වුණා අපිට වසංග තත්ත්ව නිසා. අන්තිමට මම තනියෙන් ධර්ම දේශනා කරලා වැඩියි. අද ඊට වඩා ආත්පසින් වෙනස් අපි පින් දෙන්න ඕනේ මේ දායක පිරිසට. අප වෙනුවෙන් මෙහි පැමිණීම ගැන, දායක වීම ගැන දායක වෙච්ච අයට. එහෙම නිසා මෙතෙක් වෙලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා අපි. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාතාවත් අපි මාතෘකා කළේ මේ නින්දා කළ දමණය කරන්න බැරි හිතක්. ලහුණෝ දුන් නිග්ගහස්ස ලහුණෝ ඉක්මනින් පෙරලෙන සිතක්. හිත පෙරලෙනවා ඉක්මනට. එවැනි සිතක් තියෙන කෙනා මේ හිත දමණය කරගත්තොත්
එයා සැප ලබනවා. ඒක අර සවන්නහසට කියා දුන්නට පස්සේ උන්වහන්සේ මොකද කරේ? ගිහිල්ලා පරිස්සම් වෙලා හිටියදී අරව මේ උපාසකම්ම ගැන හිතන්න යන්නේ නැතුව අර ගේන්න ඕනේ જાති විතරක් හිතුවා. හිතනකොටම හකුරු නම් හකුරු, පැණි නම් පැණි නේද? බත් නම් බත්, පිට්ටු නම් පිට්ටු, අග්ගල නම් අග්ගල, කිරි ඕන නම් කිරි, දී කිරි, මුදෝපු කිරි, හැම කිරි જાතියම හිතනකොට විතර අපිටත් නැහැ නේ එහෙම උපාසකම් වල අද නේද? හිටියනම් අපිත් හිතන එක එක දේවල් ගෙනත් දෙන්න කියලා. දැන් ඉත හිතන්නේ අහනවා කෙලින්ම ස්වාමීන් වහන්සේ මොනවද වුණා. හැබැයි මගෙන් එහොම මට මතක නැහැ එකපාරට. මං කරන තව විනාඩි 10කින් ඉඳලා ගන්නකෝ මම ලිස්ට් එක හදනකම්. දැන් හොයන්න ඕන මට මොනවද? මට අඩුපාඩු නෙවෙයි. මේ අපේ ආරන්නෙට, අපේ සිල්පිරිසට, භාවනා යෝගින්ට මොනවද අඩුපාඩු? මම බලන ඇත්තට මට අඩුපාඩු නැහැනේ. මොකද එහෙම දෙයක් නැහැ. ඉතින් අපිට අවශ්‍ය දේවල් ටික තියෙනවා නේ ඇති. ඊට වඩා මේ උපාසකම්ම ලැබුවා කියලා කියන්න මේ අලුතෙන් හදන්න බෑනේ දේවල් නේද? ඒ නිසා මුකුත් නැහැ උපාසකම්ම එන ඇවිල්ලා පින් කරගෙන යන්න කියලා අපි මතක් කළ යුතුයි. එසේනම් දේශනාව සාර්ථක වුණා. ස්වාමීන් වහන්සේහින් වීරයක් කළ අංකුසයක් කරගත්ත. ඒ නිසාම පරිස්සමෙන් ගිහිල්ලා ජාමි බේරගෙන රහත් වෙලා නැවත වැඩියා. අර උපාසකම්මාගේ සසර උපකාරය පවා නැවත සිහි වුණා. අපකාරය අමතක කරමු, උපකාරයම සිහි කරමු. ඒකයි ලොකුම ආදර්ශය. අපකාර 100කට වඩා එක උපකාරය තමයි අපිට වටින්නේ. අපකාර 100ම අමතක කරමු, එක උපකාරය සිහි කරමු. එතකොට අපිටත් නිවන් දකින්න පුළුවන්. නැත්නම් එකම වරද හිතේ තියාගෙන වෛර බැඳ බැඳ අපි ඉන්නෝ, අපිට නිවන් දකින්න වෙන්නේ නෑ. වැරදි අමතක කරන්න, හොඳ විතරක් මතක් කරන්න. තමන්ට වැරදි තැන් ඒවත් අමතක කරන්න, අපිට හරි ගිහිපු තැන් විතරක් මතක් කරන්න. අපි කෙනෙක් කාමීච්ඡාචාරයක් එකවරක් කරගෙන ජීවිතේ කවදාහරි ඒක නැවත නැවත හිතනවා කියන තව 10 12 පාර තමන් ඒක කරා වෙනවා. 100 පාරක් හිතුව 100 පාරක් නිකන් ඉඳගෙන පව් රැස් වෙනවා. එවැනි වැරදිච්ච තැන් සනිකරම කපල දාන්න ඕන, යට කරලා. ඒකට හොඳම දේ තමයි මේ වර්තමාන ශනේ ජීවත් වීම. එතකොට ඒ අතීතයට යන්නේ නැහැ. ගියා යන්න ගියත් ආයෙතන මේ අතීතේ වැඩක් නැහැ. ගෙවිලි ඉවරයි. වර්තමානේ තමයි හොඳ. ඔයා වර්තමානට වහාම එන්න, හිතට තරවටු කරන්න ඕන. ඔයා මෙතෙන්ට එන්න, මෙතන ඉන්න. බලන්න එහෙනම් ඒසයන්හන්සේ මාතික මාතාව නිසා සසරින් එතෙර වුණා. ඒ දේශනාව අපටත් අද වටිනවා. මේ දුන්නිග්ගහස්ස කියන දමණය කරන්න අමාරු, නින්දා කරලා හික්මවන්න බෑ. මේ හිත හොම ඉඳපියකුවට ඉන්නේ. භාවනාවෙන් එක අරමුණට හිත අරගෙන විප්සියලුම නෑදෑයින්ටද ආශිර්වාද කිරීම සහ ඉසුරු සන්දීප පුතුට උසස් අධ්‍යාපනය සඳහා ආශිර්වාද කරනවා, යහපතක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පද්මිනි කණ්ඩායම මහත්මිය සහ පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ අපටත් ආශිර්වාද කරලා තියෙනවා නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා. වැවුරු කන්නල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කරතොට පඤ්ඤාසිල ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථාන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට, ධම්සතර කාර්ය මණ්ඩලයේ සැමට සියලු සැනසිල්ල යහපත වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තව තවත් මේ උතුම් ශාසනික සේවාව උසස් ආකාරයෙන් සිදු කරගෙන යන්නට සත්පුරුෂයන්ගේ පිහිටත් උපකාරයත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු කොරෝනා රෝගීන් නිදුක් වේවා, නිරෝගීව සුවපත් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන අපගේ ප්‍රාර්ථනාව. එහෙමනම් මේ සියලු පුණ්‍ය බලයන් සක්දේව රජතුමා ඇතුළු සියලු දෙවියන් අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාද අප සියලු දෙනාට ලැබේවා. නිවන් මඟ සපුරා ගන්නට මේ දායකත්වයේ දරූ සැමට, ධර්ම ශ්‍රවණය කළ සැමට, මේ සඳහා වචනයකින් නම් උපකාර කළ ඔබ අප සෑම දෙනාටම සසර ගමන සුවපත් වී සුවසේ මුතුන් නිවණින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා.